පින්වතුනි සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි පින්වතුනි, අද දිනේ සූදානම් වෙනවා මේ පින්වතුන්ට ඉතාමත් වැදගත් වෙන දහම් කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට. බුද්ධ දේශනාවේ කොයි තැනකින් කොයි විදිහට ගත්තත් ලෝතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ වදාළේ උතුම් පටිච්ච සම්උප්පාද ධර්මතාවයමයි. එනිසා දාහත් දාහක් පමණ වූ සූත්‍ර දේශනා තුළ ගැබ් වෙලා තියෙන එකම ධර්ම කාරණාව පටිච්ච සමුප්පාද ධර්මතාවයමයි. එනිසා මේ පින්වතුන්ට බුද්ධ දේශනාවක්ද මෙය කියන එක සෝදිසි කරන්න පුළුවන් එකම කාරණාව තමයි ඒ දේශනාව තුළ පටිච්ච සමුප්පාද ධර්මතාවය කියවෙන්න ඕනේ. ඒ ධර්මතාවයේ තමයි ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලෝක සත්‍යයට මතු කළ වදාළා වූ පරම සත්‍යය. පින්වතුනි, පරම සත්‍යය කියලා කියන්නේ මොකකට අදාළ පරම සත්‍යයද? සත්වයෙක් පුද්ගලයේ මැරි ඉපදී ඉපදී යන සංසාර ගමනකට යටත් අනේ සංසාර ගමනකට සත්වයේ පුද්ගලයේ ඇදලා බැඳලා මේ ධාවනයේ වෙමින් කූඩු මාරු කර කර සැකිලි මාරු කර කර අනවරාග්‍ර සංසාරයක් පුරාවට මේ චක්‍රයක් වගේ ගමන් කරනවායි කියලා ලෝතුරා බුදුපියාණන් වහන්සේ ස්වන්භූ ඥානයෙන් දැන දැක යථාව භූත ඥානයෙන්ම දැන දැක අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කළා වූ දහම ලෝක සත්‍යයට පෙන්වා දුන්නා. ඔබ මෙතුවා කල් සසර ගමනකට යටත් උනේ මෙන්න මේ ධර්මතාවය නොදැනීම නිසා සහ නොදැකීම නිසා. එහෙනම් උන්වහන්සේ එක එක තැන්වල එක එක අවස්ථා සිද්ධි සම්බන්ධයෙන් ඕනෑම එක එක පුද්ගලයන්ට ඒ දේශනා කළ දහමේ ගැබ් වෙලා තියෙන්නේ, කැටි වෙලා තියෙන්නේ සත්වයේ පුද්ගලෙක් සංසාරයට බද්ධවන්නා වූ මේ මූල ධර්මයයි, මේ ධර්මතාවය. එහෙමනම් පින්වතුනි, එන්න ඒ ධර්මතාවයටමයි මේ පණ පිහිටවන්නේ. එය ලෝකයේ සත්‍ය කියන්නේ එකක්. සත්‍ය දෙකක් වෙන්න බෑ. අපි මොන ආගමක මොන පසුබිමක මොන මති මතාන්තරයක කොහොම හිටියත් සත්වයේ පුද්ගලයේ සසරට බද්ධවන්නා වූ මේ මූල ධර්මය, මේ න්‍යාය, පටිච්ච සමුප්පාද ධර්මතාවය එකම එක සිද්ධිය, එකම එක වූ මූල ධර්මයක්. එය කිසිවෙකුට වෙනස් ආකාරයකින් විස්තර විග්‍රහ කළ හැකි වුණත් එය තමන්ගේ මේ සසරට බද්ධ වෙන
හේතුව දැකලා හේතුවෙන් මිදී නිදහස් වෙන ආකාරයේ දේශනාවක් නොවේ නම් වචන කියවෙන්න පුළුවන්. පටිච්ච සමුප්පාද කියන වචන කියවෙන්න පුළුවන්. වෙන ආකාරයේ විස්තරයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන විග්‍රහය, ඒ කියන විස්තරය තමන් තුළ ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ දකින්නට උදව් වෙන, උපකාර වෙන දේශනාවක් නොවේ නම් වචන තිබුණු පළියට එය බුද්ධ දේශනාවක් වෙන්නේ නැහැ. එනිසා පින්වතුන් තේරුම් අරගන්න ඕනේ, බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම මෙයයි කියන එක ඔබට ඔබ තුළින්ම දැන දැකගෙන 100,000 තමන් තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන් යථාවබෝධයෙන් දැක ගන්න පුළුවන් ධර්මක් මේ. හරිම ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගිකත්වය තුළ ඔබට මේ ධර්ම අත්දක ගන්න පුළුවන් එකම දේ තමයි ඔබ පර්යේෂකයෙක් වෙන්න ඕනේ. ඔබ ගවේෂකයෙක් වෙන්න ඕනේ. අන්නේ පර්යේෂණ මානසිකත්වයකින් පර්යේෂකයෙක් හැම වෙලේම විශ්ලේෂණය කරනවා. මෙහෙම වෙන්න පුළුවන්ද? මේක හරිද? මේ කියන දේද මගේ තුල වෙන්නේ? මන් තුල වෙන දේද මේ කියන්නේ? ඒ පැත්තට මේ පැත්තට පෙරලා කරුණු කාරණා විග්‍රහ කරමින් දකින කෙනෙකුටයි අපි පර්යේෂකයෙක් කියන්නේ. හැබැයි ආගමක් තුළ බිහි වෙලා ඉන්නේ පර්යේෂකයෝ නෙමේ, අනුගාමිකයෝ. ආගමක් තුළ කියනවා මෙන්න මේ දේ කරන්න, මේ දේ කරන්න එපා. මෙහෙම කළොත් ඔබට මේ ප්‍රතිඵල ලැබෙනු, මේ දේවල් කරොත් ඔබට මේ වාගේ දුර්විපාක ලැබෙනු. කරන්න කාරණා ටිකක් කියනවා, නොකරන්න කාරණා ටිකක් කියනවා. ඒ ටික අනුගමනය කරන්න කියනවා. එතකොට අනුගමනය කරන කෙනා එහෙයි කිය කියා අර කියන දේ අනුගමනය කරනවා ඇරෙන්න ඔහු තුල කවදාවත් පර්යේෂණයක් ඇති වෙන්නේ නැහැ. එනිසා අනුගාමිකයෙකුට මේ ධර්ම ගෝචර වන්නේම නැහැ. අද වර්තමාන සමාජයේ බොහෝ පිරිසක්ගේ ඒ පිරිස හැදිලා තියෙන්නේ, හුරු වෙලා තියෙන්නේ අනුගාමික වැඩපිළිවෙලකට. දැන් අපි කාර්යාලයක වැඩ කරත්, ගෙදරක වැඩ කරත්, කවුරු හරි ඔක්කොම දේවල් හදලා කරලා දුන්නාම මට තියෙන්නේ මොකද්ද කරන්න? ඔයාට තියෙන්නේ මෙන්න මේ වැඩ ටික කරන්න. හරි මං ඒ ටික කරන්න. කියන දේ කරනවා ඇරෙන්න එතනින් එහාටයක් හිතලා කරන්න බැරි කමක් තියෙනවා මනුස්ස වෙච්ච අයට. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ ධර්ම ගෝචර වන්නේ මනුස්සයන්ට. උන්වහන්සේ ප්‍රකාශනයක් කළා manussත් පටිලාභෝ පරම දුර්ලභෝ කියලා. හැබැයි ඒ කියන්නේ ලේමා සටනහර වලින් හැදිච්ච මනුෂ්‍ය ශරීරයක් ලැබපු හැමෝටම මේ පටිලාභේ උරුම වෙනවා කියන එක නෙමෙයි. ලේමා සටනහර වලින් හැදිච්ච මනුස්සෙක් වුණාට මට manussත් පටිලාභයක් ලැබිලා තියෙන්නේ කිව්වට manussෙක් වුණා කියලා පටිලාභයක් ලැබිලා නැහැ. මොකද මනුස්සයෝ හැමෝටම මේ ධර්මතාවය තේරුම් ගන්න, දැක ගන්න බැහැ. ඒක තමයි ඇත්ත. එතකොට මේ මනුස්සයාට මේ ධර්ම දැක ගන්න තියෙන එකම බාධාව තමයි එක කොට්ටාසයක් ඉන්නවා මේ සමාජයේ ආගමික මතිමතාන්තරවල හිර වෙලා අනුගාමිකයෝ විදිහට වැඩපිළිවෙලක් සකස් කරගෙන ක්‍රියාවට නම්වගෙන කරන ඒ අය යම් තමන්ගේ තුල රාමුවක් හදාගෙන ඒ රාමුවට කොටු වෙලා රාමුව අනුව වැඩ කරනවා. රාමුවෙන් පිට දෙයක් යාට හිතන්න, කල්පනා කරන්න අවශ්‍යත් නැහැ, හැකියාවකුත් නැහැ. තව පිරිසක් ඉන්නවා තමන්ට රත් වෙන, පිච්චෙන, මත් වෙන, තැවෙන, දැවෙන ප්‍රශ්නයක් ආවහම ඒ අසහනකාරී, ඒ පීඩාකාරී, ඒ රත් වෙන පිච්චෙන ස්වභාවයේ නිවෙන්න මිදෙන්න සැනසෙන්න පාරවල් හොය හොයා යනයි. ඒ හොය හොයා යන කට්ටියට එක එක පාරවල් හම්බ වෙනවා. එක එක භාවනා ක්‍රම අත්දකින්න හම්බ වෙනවා. එක එක පූජා, ශාන්ති කර්ම, එතකොට ග්‍රහවල කියලා පූජා, මොනවා හරි අපි කියන්නේ ග්‍රහ දෝෂ කියලා එක එක දේවල් වලට බලිතොවිල ශාන්ති කර්ම, ওই නූල් ජප කරලා ඉල්ල ගන්න ඒවා, එක එක පූජා විදි කර කර සෝයක් හොය හොයා යනවා. තව කොටසක් ඉන්නවා සමාජයේ මෙන්න මේකයි පාර කියලා කවුරු හරි කියලා තියෙනවා. සිල් රකින්න, සිල් පද පහක් තියෙනවා පන්සිල්,
ඊට වඩා වැඩියෙන් රකින්න පුළුවන් නම් තව හොඳයි. සිල්පද 8ක් 10ක් කෝටියක් සංවර සීලයේ කියා ඒ අය සික්ඛාපද අනුසික්ඛාපද කියලා විශාල ප්‍රමාණයක් වූ වත් හදාගෙන ඒ වත්වලට ගැති වෙලා ඒ වත් තුල හිර වෙලා තව පිරිසක් ඉන්නවා සිල්වත්වල හිර වෙලා සීලයෙන් රැක රැකා සුවයක් හොය. තව පිරිසක් ඉන්නවා සිල් රැකල විතරක් බෑ භාවනා කරන්න ඕනේ. භාවනා කරන තැන් හොය හොයා ගිහිල්ලා මොනවා හෝ භාවනාවක් පුරුදු කරගෙන උදේට පැය දෙකයි හවසට පැය දෙකයි උදේට එක්කෝ පැයයි ඔහොම පුරුද්දක් විදිහට භාවනා කරන. පින්වතුනි කල්පනා කරලා බලන්න මොකද්ද අපි මේ හොයන්නේ? මොකද්ද ඔබ හොයන්නේ? මේ දහම් මඟට අවතීර්ණ වෙච්ච කෙනෙකුට මේ දහම ඇත්තටම ගෝචර වෙන්නේ තමන්ගේ තුල පරිේශණයක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. සමහරු එනවා අපි අභිධර්ම පන්ති ගිහින් තියෙනවා, අපි පාලි ඉගෙනගෙන තියෙනවා, අපි බුද්ධ චරිතය හොඳට ඉගෙනගෙන තියෙනවා, අපි දන්න දහමයි මේ කියන දේ මොකක්ද මට ඕක හොයාගන්න කියලා අප අයත් තියෙනවා. ඒ අය එතකොට අර තමන් දන්න කරුණු කාරණයි මේ කියන කාරණයි එක වෙනස්කම් හොය හොයා ඇයි මෙතන මේකට මෙහෙම අර්ථකථනයක් දෙන්නේ, මං ඉගෙනගෙන තින්නේ මෙහෙමනේ, ඇයි මෙයා මෙහෙම කියන්නේ කිය කියා සංසන්දනය කර කර මැනමැන අර තමන්ගේ ලෝකයක් එයාගේ තුලින් ඒ කරුණු කාරණා විස්තර විග්‍රහ කර කර ඒක හොය හොයා ඉන්නේ. මේ දහම ඔය පිරිසකින් ඔය මං කියපු එක එක කණ්ඩායම් වලට ඔබ යටත් වෙලා ඉන්නේ නැති. තවදුරටත් යටත් වෙන්න වෙමිනුත් යනවා. පින්වතුනි මේ දහම ගෝචර වෙන්නේ පරිේශනාගාරයේ පසුබිම සැකසිච්ච අයට. මොකද්ද පරිේශනාගාරයේ පසුබිම? අවංකවම ඔබට ඔබ තුලින් රත් වෙන, පිච්චෙන, මත් වෙන, තැවෙන, දැවෙන ස්වභාවයේ මිදි නිදහස් වෙන පාරක් හොයනවා. අන්නේ පාරක් හොයාගෙන එන කෙනා හිසගිනි ගත්තේ එගිනි නිවා ගන්නවා වගේ එයාට මේ මොන දෙයක් වල කඩන්නේ තමන්ගේ ගින්න නිවා ගන්නයි ඕන. අන්න එහෙම කෙනේ දැඩි අවධානයකින් දැඩි පරිේශණයක නියැලෙන්න පුළුවන්. මොකද තමන්ට ඇත්තටම ගිනි ගන්නා වූ හේතුවක් තමන් තුල නිර්මාණය වෙලා තියෙනවා. පරිේශනාගාරයේ සැකසීලා තින කෙනා අර දහම තමන්ට ගලපමින් ඉතාමත් ඉක්මනට මේ දහම තමන් තුලින් අත්දැක ගන්න පුළුවන්කම ලැබෙන. ඒ නිසායි බුත කාලයේ සුනීත, සෝපාක, රජුමාලා, කිසාගෝතමි, පටාචාරා වගේ අය මේ ධර්මතාවයේ ඉක්මනටම දැකගත්තේ. මොකද පරිේශනාගාරයේ සැකසීලා තිබුණා. පසුවිම හැදිලා තිබුණා. ඉතින් පින්වතුනි මම විශ්වාස කරනවා මේ ස්ථානයේට කාළයතිස්ස ධර්මදේශනා අහන්න ඉන්නේ අලුතෙන් යොමු වෙන්නේ ඇත්තටම ඔය පරිේශනාගාරයේ නිර්මාණය වෙච්ච අය. ඔබ කල්පනා කරලා බලන්න ඔබට පීඩාකාරී දෙන නිින්දයන් නැති තද ප්‍රශ්නයක් නිකම් හැමදේම තියෙනවා, සල්ලි තියෙනවා, මුදල් තියෙනවා, තනතුරු නම්බුනාම තියෙනවා, මොක කළත් නිකම් අඩුවක් නිකන් සුවයක් නැතිකමක් නිකන් තමන් මීට වඩා දෙයක් හොයන ගතියක් හරි අඩුම ගානේ තියෙනවා. අන්න එහෙම තියෙන කෙනෙක් හෝ අඩුම ගානේ එහෙම මට මේ හැම දෙයක්ම තිබ්බත් මොකක්දෝ අසහනකාරී මොකක් හරි මට අසහනකාරී ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට උත්තරයක් මේ කියන සැප සම්පත්වල, මේ කියන උගත්කමේ, මේ කියන තනතුරු නම්බුනාම වල නැහැ. අන්න ඔබට එහෙම හරි වෙලා තියෙනවා නම් ඔබ හරිම වාසනාවන්තයි. අන්න ඔබට පරිේශනාකාරයේ හැදිලා තියෙන්නේ දැන් තියෙන්නේ මේ කියන ධර්මතාවය අහන්න. එහෙනම් සත්වේ පුද්ගලයෙක් මෙරි සංසාරයට බද්ධවන්නා වූ හේතුව නිර්මාණය වෙන්නේ ඔන්න ඔය රත් වෙන, පිච්චෙන, මත් වෙන ලෝකය තුලමයි. අපි උදේ ඉඳන් හවස වෙනකම් වැඩ රාජකාරී ඕන තරම් කරනවා. කනවා, බොනවා, එක එක රූප ඕන තරම් ඇස්වලට දකිනවා, සින්දු අහනවා, එක එක ඡාතියේ නානාවිධ ක්‍රියාකාරකම් කරනවා. වේලාවකට දුක වේදනා, වේලාවකට සැප වේදනා, ওই වේදනාවල් ඇති වෙමින් යනවා. එතකොට ඒ දුක වේදනා, සැප වේදනා ඇති වෙමින් දෝලණය වෙමින් ගලාගෙන යන අතරේ
සමහර වෙලාවට එන දුක වේදනාවල් සියෝ ළඟම පිච්චිලා යන බොහෝම ආසත්ත බව, බොහෝම අසහනකාරී ස්වභාවයක්, රත් වීම, පිච්චීම, මුළු ඇඟටම දැනීම, දාහයක්, කම්පනයක් එනවා. අන්න ඒ වෙලාවටයි පින්වතුනි ඔබ නොදන්නවා වුණාට පටිච්ච සමුප්පාද ධර්මතාවය ඔබ තුල පණ ගහන. ඔබ තුල පණ ගහලා අවිද්‍යාවෙන් මුල් වෙලා අවිද්‍යාව මූල පටිච්ච සමුප්පාද ධර්මතාවයේ මුල් වෙලා ඔබ තුල සංගතියක් උත්පාදනය වෙනවා. අන්න ඒ ධහම ඔබට දැක ගන්න නම් ඔබව ගිනි ගන්න ඕන. එන්නේ ඒකයි ඒ වගේ ගිනි අරගෙන රත් වෙන පිච්චෙන අයට මේ ධහම දකින්න පුළුවන්. එතකොට ඔබ හරි අර භාවනා කර කර සීල රැක රැක ඉන්න අයට තේ අයට මොකද වෙන්නේ? ඒ භාවනා කර කර සීල රැක රැක ඉන්න අයත් භාවනා කරන වෙලාවට හොඳට ඉන්නවා. මොකද ඒ වෙලාවට ඒගොල්ලන් රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයන් වලට තමන්ගේ හිත යන්න දෙන්නේ නැතුව තදංගම විදිහට, විස්කම්බන විදිහට හිත පාලනය කරලා, හිත වෙන අරමුණකට යොමු කරලා, හිත දැඩිව පාලනයක් කරන්න පුරුදු පුහුණු වෙච්ච අය. ඒ පාලනය කරන කාල සීමාව තුළ සුවයක් තියෙනවා. ඒක අතෑරිය ගමන් ආයේ ඒගොල්ලන්වත් රත් වෙනෝ පිච්චෙනෝ හැබැයි කියන්නේ නැහැ. ගොඩක් භාවනා කරන කට්ටිය තරහව පෙන්නන්නේ නැහැ. මොකද භාවනා කරනවා කියලා ලෝකයේ මිනිස්සු දන්නවනම් ඒක තමන්ගේ නම්බුවට හොඳ නැහැ. තමන් කරන ප්‍රතිපත්තියට හොඳ නැති නිසා තරහ යන්නේ නැති විදිහට අඟවගෙන සංගවගෙන ඉන්නවා. අඟවන්නේ සංගවගෙන ඉන්නවා. එතකොට ඒකට අපි කියනවනේ අපේ සිංහලයේ වචනයක් තියෙනවා වසං කරනවා කියලා. මොනවද වසං කරේ? වාසං සං තමයි. සං තමයි වහගත්තේ. තමන්ගේ තුල තියෙනවා රත් වෙන පිච්චෙන මත් වෙන ගතිය. ඒ ගතිය යටපත් කරගන්න අර තනකොළ ගහ උඩට එනකොටම කපන. එනකොටම කපන. අන්න ඒ වගේ හිත කොහේ හරි ඇදිලා බැඳිලා යනකොටම ඕක වැඩක් නෑ, වේදනාවක් නෑ, හැමදේම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනු මන් තරහ ගන්නේ නෑ, එක අරමුණකට හිත තියාගන්නවා කියලා මුක හරි වචන පෙළට හිකට හිත කොහේවත් යන්නේ නැතුව තියාගෙන මතුරා කාලයක් පුරුදු වෙනකොට හිත කොහේවත් යන්නේ නැතුව පැය භාගයක් ඉන්න පුරුදු වෙනවා, පැයක් ඉන්න පුරුදු වෙනවා, පැය දෙකක් ඉන්න පුරුදු වෙනවා. ඔය ආකාරයකට ඉන්නකොට ඒක හරියට ඔය වර්තමාන සමාජයේ තියෙනවනේ මත්කුඩු බීපු කෙනෙක් දන්නව ඇති මත්කුඩු බිව්වහම මොකද වෙන්නේ කියලා. මත්කුඩු බිව්වහම වෙන්නේ ඇසකන නාසය දිවකය මන සාමාන්‍ය ස්වභාවයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයා මත් වෙලා එයාට තේරෙන්නේ නැහැ රූප දැක්කත් මොනවා හරි කෑම කෑවත් කෑමේ රහක් දැනෙන්නේ නැහැ. ඔහේ කනවට කනවා කෙරණ කියන දෙයක් දන්නේ නැහැ. දත් මැද්දද මූණ හේදුවද්ද කියලා දන්නේ නැහැ. කියපු වචන මතක නැහැ. කියන දේ දන්නේ නැහැ. එහෙම වෙනවනේ ඉන්ද්‍රිය ස්වභාවය අඩපණ වෙනවා. එම්මත් ඒක රසායනික විදිහට ශරීරයට අරගත්තාම මත් වෙනවා. අතන වෙන්නේ භාවනා කරන කෙනෙක් ඔය හිත දපණය කරගෙන හිත එක අරමුණක තියාගෙන තවා දවා හරින කෙනෙක් තුල වෙන්නේ ඒක કૃતિමව නෙවෙයි. එයා එයාගේ මනස පාලනය කිරීම හරහා යම් මත්වීමකට යටත් වෙනවා. එතනක් තියෙනවා මත්වීම. ඒ මත්වීමේ තියෙන්නේ බ්‍රහ්ම කියන ගති ස්වභාවය. ඒ ගති ස්වභාවයේ තියෙන හරි සුවය. එතකොට අපි ඒකට දන්නේම නැතුව ඇබ්බැහි වෙනවා. අර මත් කුඩු වලට ඇබ්බැහි වීම වගේම භාවනාවට ඇබ්බැහි වීමකුත් සිද්ධ වෙනවා. පහුගිය දවස්වල මට කීප දෙනෙක් කෝල් කරා. බොහොම තරුණ ළමයි. මම ඒකයි මේ කතාව විශේෂයෙන් කිව්වේ. එක ළමයේ එක තරුණ අවුරුදු 25ක 26ක 27ක වගේ දරුවෙක් කෝල් කරලා කියනවා අර කොවිඩ් කාලේ කරන්න වැඩක් තිබුණ නැති නිසා ඒ කාලේ මිනිස්සුන්ට මරණ බය දෙනුනානේ. ගෙදර හිටියත් සල්ලිත් හොදලානේ පාවිච්චි කරේනේ. මරණ බයක් ආව කට්ටියට. අන්න ඒ කාලේ අර විස බීජ එනවා, මැරෙන්න යනවා, අපිව මැරෙද්දන්නේ ටිකක් බයේ හිටියා ගෙදරට වෙලා. ඒ කාලේ මිනිස්සු ගොඩක් අර බයට සතර පෙර නිමිත්තක් පහළ වුණාම මොකක් හරි අර තුතිරි ගහේ එල්ලෙන්න හරි පාරක් හොයනවනේ. අන්න එහෙම හොයද්දී එයාට හම්බ වුණා එක්තරා ස්වාමින් වහන්සේ නමක්.
පුරුදු කරන භාවනාවක් ගියා ඉන්ටර්නෙට් එකේ තිබිලා. එතකොට මේ දරුවා මේ භාවනා ක්‍රම පුරුදු වෙලා හැමදාම උදේ පාන්දර තුනට නැගිටලා තුනේ ඉඳන් හතර වෙනකන් දිගටම ওই භාවනාවක් කරන්න පුරුදු වෙලා. මං ඇහුවාම හිත එක අරමුණක තියාගන්න එක තමයි කරලා තියෙන්නේ. දැන් උමුදු ගානක් තිස්සේ කරලා මෙයාට ඒක දැන් නොකර ඉන්න බෑලු. කරේ නැති වුණොත් හිත නිකන් අමුතුයි. මිනිස්සෙක් එක කතා කියන්නේ එයාට වැඩක් කරගන්න බෑ. හරි අමාරුයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඒ භාවනාව කරලා සාමාන්‍ය ඔෆිස් එකට ගියාම ගෙදර ඉන්න අය මුණ ගැහුනහම එක්කෙනෙක්වත් දෙන්නන්න බෑ. ගෙදර අයත් එක්ක නුරුස්සන හැඟීම මොළුවෙන්. ඔෆිස් එකේ අයත් එක්ක නුරුස්සන හැඟීම මොළුවෙන්. වෙලාවකට හිටෙනවලු සිය දිවිනසවකා. මේ ළමයා මට කෝල් කරලා කියනවා. ඉතින් බලන්න මේකේ තියෙන බරපතලකම්. මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච අයක් කාලයක් ගිහින් සිය දිවිනසා ගැනීම සිද්ධ වෙනවා. එතකොට අර මතේ ඉඳලා ඒ සුවය හොය හොයා හොය හොයා ගිහි ඒ අයගේ අර මනුස්ස ස්වභාවය සම්පූර්ණයෙන්ම කෙලසගේ. දැන් මේ දහම ගෝචර වෙන්නේ කාටද? මනුස්ස ස්වභාවයේ ඉන්න අයට. මනුස්ස ස්වභාවයේ කෘතීම විදිහට හෝ රසායනික විදිහට හෝ වෙනස් කරගත්ත කෙනෙකුට හරිම අමාරුයි මේ ධර්මතාවය අවබෝධ කරලා දෙන්න. එතකොට ඔය භාවනා වලට ඇබ්බැහි වෙච්ච අයත් බොහෝම භයානකයි. තව එක්කෙනෙක් කිව්වා පිටරටක ඉඳන් කතා කරපු එක්කෙනෙක්. ඒත් ලංකාවේ භාවනා මධ්‍යස්ථානයක අවුරුදු ගාණක් පිටරට ඉඳන් ආපු විදේශිකයෝ දෙන්නෙක් එක්ක අවුරුද්දක් එයා භාවනා කරා. අන්තිමේදී අර එක විදේශිකයේ සියදිවි නසාගත්තා කියලා. ලංකාවේ ප්‍රසිද්ධ තැනක්. ප්‍රසිද්ධ භාව. ඔය වගේ ඒක ගොඩක් සිද්ධ වෙනවා. මම කියන්න ගියේ පින්වතුනි අපි වැරදි විදිහට භාවනා ක්‍රමයකට යොමු වුණොත් ඔබේ දරුවෙක් හෝ බොහෝම භයානකයි. එකනේ අම්මලා දරුවෝ භාවනා කරනවා කිව්වම අම්මලා හරියට බය වෙනවා. බය වෙන්නේ මේ දැන් අහලා තියෙන පිස්සු හැදිච්ච අය ඉන්නවා, මන්ද මානසික තත්ත්වයන් වල ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට අම්මලා බය වෙනවා. ඒ බය වීම සාධාරණයි. එනිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ දහම හරිම අමාරුයි තෝරලා බේරලා තේරුම් කරගන්න. වර්තමාන සමාජයේ පුබ්බේත කතපුඤ්ඤතා ශක්තියක් තියෙන පින්වතුන් පිරිසක් මේ ලෝකයේ පහළ වෙලා ඉන්නවා. අන්නේ පින්වතුන්ටයි මේ දහම පණ පිහිට උනේ. ඒ නිසයි සතර ස්ථාන මතු උනේ. හැබැයි කවදාම හරි මේ දහම තේරුම් ගැනීමට අපෝසත් කාලයක් නැවත ඉස්සරහට මතු වුනොත් දහමත් යටපත් වෙනෝ සතර ස්ථානත් යටපත් වෙයි. ඒකයි ධර්මතාවයේ. ස්ථාන මතු උනේ දහම නිසා. දහම නැත්තම් ඒ ස්ථාන හතරේ වැදගත්කමකුත්, කියන්නේ ස්ථාන හතර වැදගත් වෙන්නේ දහම මතු වෙච්ච කාලයට. ඉතින් එතකොට මේ පින්වතුන් තේරුම් අරගන්න ඕනි මෙන්න මේ වගේ වටිනා ධර්මතාවයක් මෙතන තියෙනවා. එහෙනම් පින්වතුනි, ඔය සා විශාල පඹගාලකට පැටලිලා අනවරාග සංසාරයක් පුරාවට කූඩු හද හදා අතොරක් නැතුව කඳුළු හලහලා රත්වෙවි පිච්චෙවි මත්වෙවි තැවිතැවි දැරිදැවි මේ ආපු සසර ගමනේ මේ මොහොතේවත් තමන් නිදහස් වෙන්න ඕනේ කියලා ඔබේ ලේ මාසට නහර වලින්ම අවංකවම උත්සාහයක් කළ යුතුයි. මේ දහම දැකගත යුතුයි කියලා ඔබට ඔබ තුල අවංක අදිඨානයක් ඇවිත් තියෙනවා නම් අන්නේ අදිඨානය මයි යුතු. එහෙමනම් පින්වතුනි, අද ධර්ම දේශනාවේ මේ පින්වතුන් අදිඨාන කරගන්න ඉස්සරහට ගත කරන හෝරා කිහිපය තුල මේ පණ පිහිටවන්නා වූ උතුම් පටිච්ච සමුප්පාද ධර්මතාවය මට මගේ තුලින් දැන දැකගෙන මේ ඡාතියේම සතර මග සතර ඵල දැක උතුම් වූ නිබ්බාන සුවේ නිවී සැනසෙන්නටම හේතුපත්‍ය සැකසේවා කියලා අදිට්ඨාන කරා. පින්වතුනේ, උතුම් අදිට්ඨානය ඔබ වෙනුවෙන් කරගත්ත දෙයක්. ඒ අදිඨානය පෙරදරි කරගෙන දැන් මේ පරිශ්‍රණය ආරම්භ කරන්න. මම පරිශ්‍රණයටයි ඔබව කෙමෙන් කෙමෙන් අවතීර්ණ කරන්නේ. ඉස්සෙල්ල මම කිව්වා වගේ manussත් පැටිලාභෝ පරම දුර්ලභෝ කිව්වාම දැන් manuss ස්වභාවයට ඇවිල්ලා ඉන්නෙපැයි.
මනුස්ස ස්වභාවයට ඇවිල්ලා නැති කට්ටියට බොහෝම කරුණාවෙන් ආරාධනා කරනවා. මං අර කතා කරපු දරුවන්ට කිව්වා, පුතේ ඔයා ඔය කරන භාවනා ඔක්කොම නතර කරන්, දෙයින් දම්ම නතර කරන්. නතර කරලා ඔය ඉස්කෝලේ යන කාලේ සින්දු අහලා නටලා එක එක කෑම බීම ජාති හදලා රණ්ඩු සරුවල් වෙලා හිටියනේ. ඒ විදිහට ජීවත් වෙන්න පළමුව. ඒ තමයි මිනිස්යාගේ මිනිස් ස්වභාවය. ඔබට අනන්‍ය වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට ඔබ යන්න ඕන. එතකොට ඒ ස්වභාවයට යන කෙනෙක්ට ඔන්න පේනවා තමන්ගේ සසරට බද්ධ වෙන ලෝකය. මොකද මේ මිනිස්සේ තුල ක්‍රියාත්මක වෙන ලෝකයක් තියෙනවා. ඒ ලෝකයට හේතුවක් තියෙනවා. ඒ ලෝකයට හේතුව තමයි මේ කරජකයක් සකස් කරගෙන ඉන්න මේ ශරීර කූඩුව තුල තැම්පත් වෙලා තියෙනවා. අනවරාග්‍ර සංසාරයක් පුරාවට ඔබ ගොත ගොතා සකස් කරගෙන ආපු කර්ම බීජ පොදිය, විඥාන බීජ පොදිය, සංගති පොදිය. ඒ සංගති ටිකයි මේ විද්‍යාමාන වෙන්නේ. ඒ සංගති ටික නැවත නැවත අලුත් වෙවි, ප්‍රතිසංස්කරණය වෙවි, නැවත නැවත උත්පාදනය වෙවි. මේ කර්ම බීජ පොදිය නැවත සකස් වෙවි ඉස්සරහට යන. ඒක තමයි වෙන්නේ. එතකොට සත්වයේ පුද්ගලයේ සසරට බද්ධ වෙන්නේ සං දා වත. සං නිසායි දාවණිය වෙන්නේ මේ වත. සූත්‍ර දේශනා හැම තැනකම සන්දාවතං කියලා තියෙනවා. ගොඩක් සූත්‍රවල ඒ වචනේ තියෙනවා. එහෙනම් ඒ සන්දාවතං කියන්නේ මොකක්ද? සං නිසායි දාවණිය වෙන්නේ මේ වත. මොකද්ද වත? ගත සිත නැමැති වත. එහෙනම් ගත සිත නැමැති වත තමයි මේ ශරීර කූඩුව ඇතුලේ තනක්. නිකන් අපට ස්කෑන් යන්ත්‍රයකින් බැලුවට පේන්නේ නැහැ. හැබැයි මේ අපේ ශරීරය පණ ගහනකොට අපි සසරේ ගොතාගෙන ආපු කර්ම බීජ තියනවා. කර්මජ කායි මේ තියෙන්නේ. කරජ කායි ඔය දෙක සම්බන්ධ කරනවා චිත්තජ කායි. ඒ සම්බන්ධ වෙන වෙලාවට ඔන්න නැවතත් කර්ම බීජයක් සංගතියක් උත්පාදනය වෙනවා. කොහොමද සංගතියක් උත්පාදනය වෙන්නේ? දවසේ පැය 24ම වෙනවද? නැහැ. කොයි වෙලාවටද වෙන්නේ? වෙන වෙලාව දන්නේ නැහැ. අන්න දැන් ඔබ පර්යේෂකෙක් වෙලා ඔබ පර්යේෂණය කරන්න මොකද්ද මේ සංගතිය? මගේ තුල තියෙන සංගති මොනවද? ඒවා මටම අනන්‍ය වෙච්ච දෙයක් වෙන්න ඕනේ. මගේ තුල තියෙන සංගති ටික මම හොයාගන්න ඕන. පරිශ්‍රයේ පළවෙනි පියවර. එතකොට ඔබ තමන් තුල ගැබ් වෙලා තියෙන සංගති ටික දවසේ වරින් වර ක්‍රියාත්මක වෙනවා. පැය 24ෙම නෙවෙයි. සමහර කෙනෙකුට සතියටම දෙපාරක් වෙන්නත් පුළුවන්. 3-4 සැරයක් වෙන්නත් පුළුවන්. දවසේම නැතුව ඉන්නත් පුළුවන් එකම සංගතියක්. පැහැදිලිද? එතකොට ඔබ ඇහැට දකින රූප නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා රූප අයින් කරන්න ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් අන්ධයොත් නිවන් දකිනවා. අන්ධයට රූප පේන්නේ නැහැ. කනට ඇහෙන ශබ්ද ඔක්කොම අයින් කරන්න ඕනේ කියලා ඔබ ගැනවනම් බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඔක පැහැදිලි කරා කිව්වා. පැහැදිලි කරලා දේශනා කරා හරීම ලස්සනට. අන්ධයෙකුටත් එහෙනම් නිවන් දකින්න පුළුවන්. මොකද අන්ධයට රූප පේන්නේ? බීරෙකුට ද්‍රවන් දකින්න පුළුවන්. බීරයට සද්ද ඇහෙන්නේ නැහැ. මේ බාහිර වූ සද්දවත් බාහිර වූ රූපවත් නෙමේ ඔබේ සසර ගමනට හේතු වෙන. පැහැදිලිද? ඔබ තුල තියෙනවා ඔබට අනන්‍ය වෙච්ච ලෝකයක්. ඔබේ සංගති පොදියට අදාළව තමන්ටම පමණක් විශේෂිත වෙච්ච, තමන්ටම පමණක් ආවේනික වෙච්ච තමන්ගේ පිරි අපිරි ලෝකයක් තියෙනවා. පිරි ලෝකයක් තියෙනවා, අපිරි ලෝකයක් තියෙනවා. මේ පිරි ලෝකයේ තියෙනවා ගති ලක්ෂණ ටික. අපිරි ලෝකයේ තියෙනවා තමන්ට අදාළ ගති ලක්ෂණ ටික. ඒ ගති ලක්ෂණ ටික කොහෙන්ද ආවේ? අර මෙතුවක්කල් ගොතාගෙන ආපු ගති ටිකේ. පැහැදිලිද? ඒ ගති ටිකෙන් තමයි පිරි ලෝකෙට ගති ලක්ෂණ ටික දුන්නේ. අපිරි ලෝකෙට ගති ලක්ෂණ ටික දීලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් පින්වතුනි, දැන් ඔබේ මේ ගති
තියෙන වානේ දැන් තියෙන හින්දානේ තාම ඔබ කූඩුවක් හදාගෙන ඉන්නේ. ඔය ගති ටික නැවත නැවත ඒවැම්ම දෙන තල්ලුවේ තව ගති හද හදා අර ගති ටිකට එකතු කර කර යනවා. එතකොට සන් එකතු කරනකොට මේ ගත සිත නැමැති වට ධාවනයේ වෙවි කූඩු හද හදා යනවා. පැහැදිලිද? දැන් ඔබ කරන්න ඕනේ ඔන්න ඔය ඔබ ඇතුලේ තියෙන සංගති පොදිය මොකක්ද? කොහොමද ඕක නිර්මාණය වෙන්නේ කියන පරීක්ෂණය පළවෙනියටම නියලෙන්න ඕ. ඒක තමයි පරීක්ෂණයේ පළමු කොටස. එතකොට ඔබ පින්වතුන්ට කල්පනා වෙනවා මෙන්න මෙහෙම. දැන් රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයක් ජනිත වෙනකොටනේ මේ සංගතියක් ඉපදෙන්නේ කියලා කියනවනේ. මේක ඇත්තක්ද? හොයලා බලන්න ඕනි. ඇත්තක්ද කියලා හොයලා බලන්න. ඔබ හොඳට බලන්න ඔබ තුල තියෙන ගති පොදිය ලිහලා බලන්න බැරි නිසා බුදු පියාණන් වහන්සේ මේ ගති පොදිය මේ සංගති පොදිය කර්ම බීජ පොදිය එක එක ආකාරයට විභංග කර කර පෙන්නුවා. ඒ නිසා උන්වහන්සේ ඒ කාලේ විභජ්‍යවාදියා කිව්වා. හැම දෙම වි වෙන් කරලා භජනය කරලා කොටස් කරලා පෙන්නුවා. ඇයි එහෙම පෙන්නුවේ? ගෙඩිය පිටින් තිනකොට මිනිස්සුන්ට ඒක පේන්නේ තේරුම් ගන්න බැ. ලිහලා පෙන්නුවා. බෙදලා පෙන්නුවා. මෙන්න මේකයි ඔබ තුල තියෙන්නේ. එක ආකාරයක් තමයි ඔබ තුල තියෙන සංගති ටික අපිට පුළුවන් බෙදන්න. ප්‍රේත ගති, භූත ගති, දේව ගති, බ්‍රහ්ම ගති, මනුස්ස ගති. ඔන්න ඔය ගති ඔක්කොම ඔබ ළඟ තියෙන. දේව ගතිත් තියෙනවා, බ්‍රහ්ම ගතිත් තියෙනවා, ප්‍රේත ගති තියෙනවා, තිරිසං ගති තියෙනවා, භූත ගති තියෙනවා, මනුස්ස ගති තියෙනවා. තව විභංගයක් කරා ඔය ගති ටිකේ පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති කියලා බෙදන්න පුළුවන්. දැන් ඔක්කොම පටලවා ගත්තාට මේ ගති විභංගයක් තේරෙන්නේ නැහැ. තව විභංගයක් පෙන්නුවා මේ ගති ටික රාග ගති, දේශ ගති, මෝහ ගති කියලා බෙදන්න පුළුවන්. එතකොට ඔය විදිහට ඔබ තුල තියෙන ගති ටික ඔහොමත් කියලා තේරෙන්නේ නැත්තම් ඊර්ෂ්‍යා ගති, කුහක ගති, ප්‍රේත ගති, ගුණමකු ගති, කුලවත් ගති, බලවත් ගති, රූපවත් ගති, බුද්ධිමත් ගති, එතකොට අපි තුලේ නපුරු ගති, වෛර ගති, ආදර ගති, කෑදර ගති ඔන්න ඔය ආකාරයට ගත්තත් ඒත් එක විභංගයක් තමයි. දැන් අන්තිමට කිව්වේක ඔබට හොඳට තේරෙනවා. මොකද ඒක අර බර මේ මාගදී වචනවල ටිකක් අඩුවේ සාමාන්‍යයෙන් අපි සමුදි ලෝකේ පාවිච්චි කරන ස්වභාවයෙන්මයි ඔන්න ඒ ගති විස්තර කරන්නේ. දැන් ඔබ බලන්න ඔබ තුල ඔය ගති තියෙනවද කියලා. මට කෙනෙක් හම්බුණා එක එක අය කතා කරනවා. ඇත්තට මෙහෙම කතා කරන එක හොඳයි. එතකොට මට එක එක්කෙනා ඉන්න මට්ටම ඒගොල්ලන්ග තියෙන ප්‍රශ්න මිනිස්සුන් එක්ක එක ලෝක ස්වභාවයයි හොඳට තේරුම් කරගන්න පුළුවන් ඒ අයට ගැළපෙන විදිහට උදාහරණ අරගෙන. තව එක්කෙනෙක් මට කතා කරලා කියනවා එයා පොඩි ඒ සාමාන්‍යයෙන් කුඹියෙක්වත් මරන්නේ, උම්බල කඩවත් කන්නේ, බොරුවක් කියන්නේ, කාගේවත් හිත රිද්දන්නේ, හරිම හොඳට කාලය තිස්සේ ජීවත් වෙනවා. හැබැයි එයාට එක ප්‍රශ්නයක් තියෙනවා. අසාමාන්‍ය කාරී විදිහට ටිකක් අපි අසාමාන්‍ය කිව්වට ඒක ඇති අසාමාන්‍ය කමකුත් නැහැ. අපි සම්මුති ලෝකයේ කියන්නේ කාමුක කියලා එන්නේ කාමුක හැඟීම් දැනීම් බොහෝම හරියට එන. ඒක හරිම පීඩාවක්. ඒක හරිම පීඩාවක්. ඒ නිසා කාලයක් තිස්සේ ඉතාමත් ඒ නිසා සෑහෙන පීඩාවක් යා විඳිනවා කියලා. එතකොට දැන් ඒ කෙනා කියනෝ මට මතුරුවෙක්වත් මරන්න නැතු, කුඹියෙක්වත් මරන්න නැතු, උඹල කඩවත් කන්න නැතු, බොරුවක් කියන්න නැතු, මේ ඔක්කොම කරන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි මට මේක පාලනය කරගන්න බැ. දැන් මට හම්බෙලා කියන. එතකොට පින්වතුනි ඔබ මදුරුවෙක් මරන්න නැතුව හිටියා කියලා, උඹල කඩවත් කන්න නැතුව හිටියා කියලා මේ ඔබේ සංසාරයට ඔබ බැඳි බැඳි යන ක්‍රියාවලියට ඒ දේවල් වල කිසි සම්බන්ධයක් නැහැ. ඒව ඔබ අර බාහිරෙන් හදාගත්ත රාමුවක ඔබ දාගත්ත වැඩපිළිවෙලක් යටතේ ඔබ ජීවත් වීමක් මිසක ඒ කියන කෙනාගේ ඒ කියන පුද්ගලයා සංසාරයට බද්ධ වෙන්න
හේතුව නිර්මාණය වෙන පිරියපිරි ලෝකය තමයි අරයාට පාලනය කරගන්න බැරි. අර එක දෙයකින්වත් එයාට කෙලෙස් සකස් වෙන්නේ නැහැ. දැන් තව කෙනෙක් ඉන්න පුළුවන් මස් මාළු කන්න පුදුම ආසාවක් තියෙන. කියන්නේ රස පෙරේත කමේ උපරිම චූටි සුවදක්කාවත් කඩට කෙල උනලා එනවා. අන්න එයාට රස පෙරේත කම කියන ගතිය තියෙනවා නම් ඒ ගතිය අර සසර යන්න හේතු වෙලා තියෙන්න පුළුවන්. දැන් අර කියපු පුද්ගලයාට එහෙම ගතියකුත් නැහැ. එයා නිකම් මස් මාළු කන්න දුව ඉන්නු. සත්තු මරන්න දුව ඉන්නු. උඹලා කඩවත් කන්නේ මං කෑම උයනවා ගෙදර දරුවන්ට හදලා දෙනවා. උඹලා කඩවත් මට කන්න ඕනේ නැහැ. මං කිව්වා උඹලා කඩවත් කන්න ඕනේ නැත්තේ ඔයාට උඹලා කඩවත් කන්න තද රස පෙරේත කමක් දෙන ගතියක් ඔයාලඟ නැහැ. ඒ ගතිය නෙමෙයි ওই සසර යන්න හේතු වෙලා තියෙන්නේ. ඔන්න ඔය අසහනකාරී පීඩාකාරී විදිහට යත් නිින්ද යන්නේ නැති ප්‍රශ්නේ. ඒ තෙරපෙන ඒකම ඇති සසරේ යන්න. පැහැදිලිද? මේ කියන ධර්මතාවයේ මේ බොහොම ගැඹුරු දෙයක් කියන්නේ. සරල වචන පාවිච්චි කරන සරල උදාහරණ පාවිච්චි කරාට බොහොම ගැඹුරු ධර්මතාවයක් කියන්නේ පින්මුතුනේ හොඳට තේරුම් ගන්න. තව දෙයක්. අපි හැමෝම අහලා තියෙන හේරත් අප්ප හාමුදුරුව අර ගහක කොළයක්වත් කඩන්නේ නැතුව දිවි හිමියෙන් සිල් රැක්ක ස්වාමීන් වහන්සේ නම ඔළුවට නගින්න යනකොට වැටෙන්න යද්දී ගහක අත්තක් ඇල්ලුවා අත්ත කැඩුනා. නැග්ග වෙලේ ඉඳන් කල්පනා කර අයියෝ මම මෙච්චර සිල් රැකලා ගහේ අත්ත කොළයක් කැඩුනනේ මගේ අතින් සිල් පදයක් කැඩුනනේ කියලා ඔන්න රත් වෙන්න පිච්චිල්ල මත්තිල්ල පටන් ගත්තා. දැන් නින්න යන්නේ නැහැ සිල් පදේ කැඩුනා. නින්ද යන්න ඕකම හිතලා 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 ජීවිත කාලෙම හිතලා අයියෝ මගේ අතින් මේ පදේ රැකුණා කැඩුනනේ කියලා සීලබ්බත පරාමාසයට අහුවෙලා හිටියේ. ඒ සීලබ්බත පරාමාසයේ උඩරිමේටම ගිහින් හිටියේ. එතකොට අරක නිසාම තැවිලා දැවිලා පිච්චිලා නින්ද යන්න නැතුව කල්පනා කරලා දේශගති තමන් එක්ක තමන්ම තරහයි. අයියෝ මට මේ කොලේ කඩා ගන්න නැතුව ඉන්න බැරි වුණා. තමන් එක්ක තමන්ම තරහ කරගෙන දේශගති පටික ගති එක ගතියක් උඩ ජීවිත කාලෙම ඕක කල්පනා කරලා අර ගතිය බලවත් වුණා. දේශගතිය බලවත් වෙලා අතර අපාගතු. රැක්ක සීලෙ වැඩක් උනේ නැහැ. එහෙනම් පින්වතුනි ඔබ කල්පනා කරන්න ඔබව ධාවණය වෙන්න හේතු වෙන ඔබේ ගති ටික. ඒ ගති තවගෙන්කට හොයලා දෙන්න පුළුවන්ද? අන්න ඒකයි මේ දහම දින විශේෂත්වය. ඔබ සසර යන ගති ඔබට පමණි හොයාගන්න පුළුවන්. ඔබ ලෝකෙදර ඉන්න අයට පේන්න සුදු ඇඳගෙන මස් මාළු කන්න නැතුව උදේ හවස කරුණු කරනවා භාවනා කරනවා හිමින් කතා කරනවා තරහ ගන්නේ නැහැ හිත සිද්දවන්නේ නැහැ කියලා නළුවෙක් වෙලා නිලියෙක් වෙලා හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔබව සසරට බද්ධ කරන හේතුව ඔබ හොයාගන්න ඕන. දැන් මෙන්න මේ තැන ඉන්න. ඊළඟට දැන් හේතුව හොයාගන්නකොට කොහොමද මේ හේතුව හොයාගන්නේ? ඒක පුළුවන් පින්වතුනි. ඔබ අර හිරත් අප්ප හම්දුරුවන්ට නිින්දියන්ති තරම් පළවත් උනානේ අර ප්‍රශ්නේ කියන්නේ සීලය රකින්න ඕනේ. සීල් රකින්න එක මාර වටිනවා. සිල් රැක්කොත් මට මේ දේවල් ලැබෙනවා මේකමයි කළ යුත්තේ කියලා ඉච්ඡක් හදා ඒකට පටිච්ච වෙලා ඒක නිච්ච කරා සීලේම පරම ආහාරය කරා නිච්ච සුඛාත්ත කියන ගතියක් ඇඳිලා ඒ ගතියම ගොත ගොතා ආපු කෙනේ හැම සීල් පදයක්ම රැකගත්තට නිච්ච කරන් සුඛ කරන් අත්ත කරගත්ත ගති ගොඩක් තිබුණා. ඒක දැක්කේ නැහැ. ඒ නිසාම පටිය ගෙති ගෙති ගියා. හැබැයි සිල්පදේ කැඩුනට පස්සේ අපිරිලෝකයෙන් ඔන්න අයියෝ මට මං කැමති විදිහ පවත්ව ගන්න බැරි වුණානේ කියන එක අනිච්ච දුක්ඛන්ත දකින්න තරම් පොහොසත් නෑ. එතකොට තමන් හදාගත්ත අර තමන්ම පවත්ව ගන්න හදන ස්වභාවය පවත්ව ගන්න බැරි වුණාට පස්සේ දුක වේදනාවක් ආවා. ඒ හාමුදුරුවන්ට වේගයක් වේදනාවක් ආවේ කියලා චිත්තාවේගයක් ඇවිල්ලා ඒකම කල්පනා කර කර ආදේශගති හද හදා හද හදා එකක් උඩ එකක් උඩ එකක් උඩ ගති පටියක් ව සකස් කර කර ගිහින් දේශගතිය බලවත් කරගත්තා. පැහැදිලිද? එහෙනම් පින්වතුනි දැන් කල්පනා කරන්න ඕනේ කොහොමද ඔබ තුල මෙන්න මේ කියන්නා වූ ගතිය උත්පාදනය වෙන්නේ කියලා.
එතකොට දැන් ඒක උත්පාදනය වෙන හැටි දැන් අපි හිතමු එතෙන්දී ඔබට ඔබ තුල එක එක විදිහට එක එක ගති එන්න පුළුවන් මම අද ගන්නම් විස්තරේට දැන් එකක් තමයි අපි හිතනවා අපේ හිතේ දැන් ඔබට හිත ඇදිලා බැඳිලා ගියපු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතමු දැන් ඔබ මේ දහම අහන්න පටන් අරගෙන මස් මාළු නොකා බොහොම සිල්වත් විදිහට බොහොම වැඩ කටයුතු කරගෙන අපි කියන්නේ බාහිරෙන් ණය විනය කරගෙන කාගේවත් හිත රිද්දන් නැතුව උදේ හවස පින් අනුමෝදන් කර කර එනවා. හැබැයි මුන්නව කරත් ඔබව රත් වෙන පිච්චෙන මත් වෙන සිද්ධියක් දැන් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් හිතන්න ඒ සිදුවීම හරහා තමයි මේ සන් උපදී. හොඳට කල්පනා කරලා තමන්ගේම දෙයක් තමන් දැන් මතක් කරගන්න. හොඳට බලන්න මේක උපදින්නේ කොහොමද කියලා. හිතන්න ඔබ කාන්තාවක් නම් ඔබේ හිත යම් පුද්ගලයෙකුට ගියා. ඔබ පිරිමියෙක් නම් ඔබේ හිත යම් කෙනෙක් කෙරෙහි ගියා. එක්කෝ එහෙම සිද්ධියක්. එහෙම නැත්නම් හිතන්න දැන් ওই දෙමව්පියෝ මොනා හරි ඔය තමන්ට සමහර අය දැන් ওই කතා කරනවා දෙමව්පියෝ දරුවන්ට තමන්ගේ සතු දේවල් පවරනවනි. ඉඩම් කඩන්, යාන වාහන මේ දරුවට ටිකයි, මේ දරුවට ටිකයි, අර දරුවට ටිකයි උමුද. දැන් සමහර දරුවෙක් ඉන්න පුළුවන් අයියෝ මට මේ අම්මලා දීපු ටික මදි. අක්කට වැඩියෙන් දීලා, මල්ලිට වැඩියෙන් දීලා, නංගිට වැඩියෙන් දීලා. ඇයි මට මෙහෙම කරේ? ඔන්න රත් වෙලා, පිච්චිලා, මත් වෙලා ගිනි අරන් එන කෙනෙක් ඉන්න පුළුවන්. දැන් ඒකේ නා තර්කයකට කියනකොට එයා කියනෝ මට අපේ අම්මා මෙහෙමයි කරේ, මට දුන්නේ මෙච්චරයි, කට මෙච්චර දුන්නා, නංගිට මෙච්චර දුන්නා කියලා කියන කෙනා කියනෝ අපේ අම්මා මට මුකුත් දුන්නේ නැහැනේ. මම්ම තමයි ඔක්කොම හොයාගත්තේ. හැබැයි මට ඒක ගාණක් නැහැ. ඒ කියන කෙනාට ගාණක් නැති වෙන්නේ එයාට ඒක හිම යන නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත් වෙච්ච පටියක් නෑ. ඒ නිසා එයාට පීඩාවකුත් නෑ. අර තව කෙනෙක් ඉන්න පුළුවන් ඒකම හිතනු. එහෙම. පුතේ ඔය ගතිය තියෙන ඔය ගතිය ගෙතෙන හැටි දැන් මේ පරීක්ෂා කරන්න. මම දැන් ඔන්න සිද්ධි දෙකක් ගත්තා. එකක් තමයි පුද්ගලයෙකුට හිත ගිය එකක්. අනිත් එක තමයි දෙමෝපියන්ගෙන් ලැබිච්ච දේ අඩුවට හම්බ වෙච්ච එකක්. එහෙම කරනා දෙකක් කියලා ගන්නකො අද ඔය උදාහරණ දෙක අරන් යන්නම් ඉස්සරහට හොනේ. එතකොට දැන් ඔබ කල්පනා කරන්න කොහොමද මේ දේ මගේ තුල මතුවෙන්නේ? දැන් ඒක මතුවෙනකොට හොඳට කල්පනා කරලා බැලුවොත් අම්මා තාත්තා තමන්ට දීපු ටික මොනවාරි දැන් ඒ පටිය ගෙතුනේ කොහොමද කියලා ඔබට හොඳට කල්පනා කරලා බලන්න පුළුවන්. ඔබ පුංචි කාලේ එක ගෙදර අක්කල නංගිල අයියල මල්ල එකට ඉන්නකොට අවුරුද්දට ඇඳුම් ගෙනත් දෙද්දි හරි මොනවා හරි දෙද්දි අම්මා අක්කට හොඳ ගවුමක් කරන් දීලා මට මෙහෙම එකක් කරන් දීලා තියෙනවා. එතකොට දැන් සමහර කෙනෝ කෑම පිඟානට කෑම බෙදද්දි අයියට වැඩිපුර හොඳට කෑම බෙදෙන මට අඩුවෙන් බෙදයි. ඔය දේවල් හිතලා පුංචි කාලේ ඉඳන්ම නෙමෙයිද බලන්න ඔය පටිය ගෙතිලා තියෙන. හොඳට ඔබ සෝදිසි කරලා බලන්න ඔය කුළුදුලේ උපම් පටියක් නෙමෙයි. ඔය පටිය ගෙතෙන්නේ පුංචි කාලේ ඉඳන්මම එහෙම ගතියක් Taman තුල තියෙනවා. ඒක පෙර සසරෙන් ගෙනාපු ගතිය. පොඩි කාලෙම පණ ගහන, පොඩි කාලෙම ගොතන්න ගන්න, ගෙතිලා වැඩි වෙලා ලොකු වුණාට පස්සේ අර ටික මට හම්බුන්නේ නැහැ කියලා කෙන්තියක්. තරහ යනවා, ඉරිෂ්‍යාව එනවා. ඒ වගේම තමයි කෙනෙක් ඉන්න පුළුවන් යම් පුද්ගලයෙකුට තමන්ගේ හිත ගිහිල්ලා. දැන් හිත ගිහිල්ලා ඒ පුද්ගලයාගේ ආදරය, එයාගේ අවධානය තමන්ට ලබා ගන්න දතකම්. ඒ කියන්නේ එතකොට දැන් ගැහණු කෙනෙක් පිරිමි කෙනෙකුට හිත ගිහින්නම් මට මේ ළඟදී විදේශිකයෙක් කතා කරයි. විදේශිකයෙක් තනිකරම සිංහල මොනවාක්වත්ම දන්නේ තියෙක් කෙනෙක්. ඒ විදේශීය පුද්ගලයා ලංකාවේ ගැහණු ළමෙක් එක්ක Facebook හරි එහෙම කතා කරලා හිතවත්කමක් පවත්වගෙන අවුරුදු ගාණක් තිස්සේ හිතවත්කමක් තිබිලා. ඒ හිතවත්කම තිනකොට මේ විදේශිකයාගේ තියෙන විශේෂකම තමයි එයා භාවනා කරන කෙනෙක්. කොහෙද රටකින් භාවනා ගිරගෙන හැමදාම භාවනා කරන කෙනෙක්. ඊට පස්සේ එයා මේ ගැහණු ළමයාත් එක්ක සම්බන්ධකමක් පටන් අරන් ළඟදි ලංකාවට ඇවිල්ලා. ඇවිල්ලා මෙදෙන මුණ ගැහිලා. මුණ ගැහිලාම කතා බහ කරලත් ගිහින් තියෙනවා. පස්සේ අර ගැහණු ළමයා මට කියනවා මෙන්න මෙහෙම මම විදේශිකයෙක් එක්ක සම්බන්ධකමක් තියෙනවා. එයාට හරියට තරහ යනවා.
හරිම ඩිප්‍රෙෂන් තත්ත්වයක් තියෙන්නේ, ડોක්ටර් කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් ගන්න කිව්වට යන්නේ නැහැ, හරිම විදිහට තරහ යනවා කියලා. මට ෆෝන් නම්බර් එක දෙන්න කතා කරන්නද කියලා වුණා. මම ගුවන් කතා කරා. දැන් මම කියන්න යන කතාවේ ලොකු දෙයක් තියෙනවා. ඊට පස්සේ විදේශික පුද්ගලයා කතා කරා. දැන් මට එකපාරට මාතෘකාවට අවතීර්ණ වෙන්නත් බෑ. දැන් එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක නිකන් වටපිටාව අහලා බැලුවාම කාලයක් තිස්සේ භාවනා කරලා තිනුන. දැන් මං එහො මොකද්ද තියෙන ප්‍රශ්න මොකක් හරි. ඊට පස්සේ හරියට එයා ඕපන් වෙන්නේ නැහැ. මම හුඟක් වෙලාවට කරන්නේ මාත් එක්ක කෙනෙක් කතා කරනකොට එයාව ඕපන් කරගන්න කියන විවෘත කරලා එයාගේ මුළු අදහස ඔක්කොම ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මං හරියට කිව්වා දැන් සමහර විට උදාහරණයක් විදිහට කියලා අරගන්නකොට මොකද ඔයා ආදරය කරන ඒ ගැහණු ළමයා පාටි එකට හරි මොකට හරි ගියාම සමහරලාට ඔයාට කේන්ති යන වගේ එක. ඊට පස්සේ මට කියන හරියටම හරි. ඕකම තමයි මට තියෙන ප්‍රශ්නේ. දැන් මම නිකන් අනුමාන කරලා කිව්වේ. ඊට පස්සේ එයා කියනෝ ඒ ලංකාවේ ඉන්න ගැහණු ළමයා කෝල් කරලා කියනවලු මම අද පාටි එකට ගියා. අද මගේ යාළුවෝ හම්බුණා. මම මේ වෙලාවට තමයි ආවේ. මෙයාට ඒ වෙලාවට හිතනවලු මේ ගැණු ළමයාට වෙන කවු කට්ටිය ලං වේද, වෙන අයත් එක්ක සම්බන්ධකමක් ඇති කරගනීද. එහෙම ඉන්නකොට යව පිච්චිලා, එයා අර ඇතුලෙන් පිච්චිලා තරහ වෙවිලා පාලනය කරගන්න බැරුව නිින්ද යන්නේ නැතුව සිය දහස් වරක් පිච්චි පිච්චි එයා දැවෙනවා. ඒක මානසිකව ලොකු ප්‍රශ්නයක්. දැන් යාට දැන් මේ හරි අමාරුයි මේ ධර්මතාවය විස්තර කරන්න. මම ඉතින් පොඩ්ඩක් කරා, ඉතින් හරි සම්පූර්ණ උත්තරයක් දී ගන්න අමාරුයි. මොකද මේ සිංහල භාෂාව මොනවත්ම දන්නේ නැති කොට ටිකක් අමාරුයි. හැබැයි ඒත් මම හරියටම විනාඩි 55ක් පුළුවන් තරම් අරන් විස්තර කරා. 55 තිස්සේ මේක කියන්න උත්සාහ කරා. මේ මෙහෙම දෙයක් තමයි ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතකොට එයාට බලන්නකෝ දැන් මේ ඒ ගැහණු ළමයා ගැන ওই වගේ ප්‍රශ්න අපි හැමෝටම තියෙනවනේ, බහුතරයක් අයට තියෙනවා. සමහරු කියයි අයියෝ අපිට නම් ඕ ප්‍රශ්න නෙවෙයි කියලා. ඕ අපිට ප්‍රශ්න නැහැ. අපේ ගැහණු ළමයි දැන් අපි ආදරය කරන කෙනා කොහේ ගියත් අපිට ප්‍රශ්න නැහැ. කෑවද බිව්වද කියලා අපි හොයන්නෙත් නැහැ. අපිට ඔය වගේ වගක් නැහැ කියලා. එහෙම කෑවද බිව්වද කියලා හොයන්නේ නැති එක ප්‍රශ්නයක් වෙච්ච අයත් ඉන්නවනේ. සමහර ගැහණු ළමයි ඉන්නෝ මගේ යාළුවගේ බොයෆ්‍රෙන්ඩ් නම් බස් එක නැක්කද, බස් එකෙන් බැස්සද, කෑවද, කොහෙද ගියාද ඔක්කොම හොයනවා. ඒකට අපේ උන්නද මලාද කියලාවත් හොයන්නේ නැහැ කියන්නේ. නිකන්වත් බලන්නේ නැහැ කියලා කියනවනේ. ඒක තමයි මානසිකව ලොකු ප්‍රශ්නයක් වෙච්ච අයින්නත් පුළුවන්. මොන ආකාරයේ හරි ඔබ විඳවන ඔය මානසික පීඩාවක් හරහා ඔබ නොදන්නවා වුණාට පින්වතුනි සංගති පොදියක් නිර්මාණය වෙනවා. අන්නේ සංගති පොදියයි ඔබ දකින්න ඕනි. ඒ නිර්මාණය වෙන ක්‍රියාවලියයි ඔබ දකින්න ඕනි. ඒ ක්‍රියාවලිය ඔබට දකින්න නම් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මතාවයම ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි දකින්න අවශ්‍යමයි. එහෙනම් මෙන්න මේ ධර්මතාවයේ තමයි මම අද පෙන්නලා දෙන්න හදන්නේ. දැන් පසුබිම හැදුවා. අපි කේස් දෙකක් ගත්තා. කේස් දෙක තමයි කමටහන් දෙකක් ගත්තා. ඔබත් මගේ මං ගත්ත උදාහරණ හැමෝටම ගැලපෙන්නේ නැත්තම් ඔබ ඔබට ගැලපෙන උදාහරණයක් අරගන්න. මොකද තමන්ගේ සංගති දන්නේ තමන්නේ. එතකොට මම ගන්න හැම එකක්ම හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒකත් තමන් කැමති උදාහරණයක් අරගන්න. අද මම නිකන් කටියේ දැන් සමහරු කියනෝ දැන් ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ඇත්තටම පින්වතුනි ගොඩක් තියෙන කියවලා නැහැ. මම උනත් දැන් මේ දේශනයක් කරන්න ඕන වුණාම නිකන් ඔය පින්වතුන්ටත් පුළුවන් pitaka.lk කියලා තියෙනවා වෙබ්සයිට් එකේ. ඒ සයිට්ස් වල තියෙන බුද්ධ චරිත ත්‍රිපිටකවල පරිවර්තන එක පැත්තක තියෙනවා. මාගදී ශබ්ද සංඥා වලින් ටයිප් කරපු ටික එක පැත්තක තියෙනවා. බොහෝ වෙලාවට 90ක් 95ක්ම මේ පද නිවැරදි. පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි සූත්‍ර දේශනා අරගන්නේ මේ විදිහට සාකච්ඡා කරන්න. මේ සූත්‍ර දේශනා වල තියෙන්නේ මේ අපි කතා කරන මේ අපි තුල ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්මමයි, පටිච්චසමුප්පාද ධර්මමයි කියලා පෙන්වන්න ඕන කමටයි සූත්‍ර දේශනා ගන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ මම මේ ධර්ම දැක ගන්නකොට මගේ තුල තියෙන රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකේ මම නිවෙන්න මිදෙන්න පරිවේශණය ආරම්භ කරලා මම මගේ තුල නිවීම මිදීම අත්පත් කරගන්න ඒ ක්‍රියාපටිපාටියට ඒ පටිපදාවට
මංව තීරණ වෙනකොට මට මේ සූත්‍ර එකක්වත් තේරෙන්නේ නැහැ. එහෙම සූත්‍ර තේරුම් අරගන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි දේශනා කරන්න යා දේශනා කරන්න ඕනේ හින්දා සූත්‍ර කියවද්දී මේ සූත්‍ර තියෙන්නේ මෙන්න මේකනේ කියලා මට තේරෙනවා. ඒකේ තියෙන වචනවල මෙන්න මේ දෙයක් තමයි ගැබ් වෙලා තින්නේ කියලා මට ඒක දැනෙනවා. දැනෙන විදිහට මම විස්තර කරනවා. හැබැයි මම පරිවර්තනය බලන්නේ නැහැ. පරිවර්තනය තියෙනව වැදගත්ුත් නැහැ, වැඩකුත් නැහැ. ඉතින් මම අද හිතුවා මම මේ ඊයේ හවස පොඩක් නිකන් සූත්‍රයක් බැලුවා. අද මේ ගන්න මොකද අපිට පැය 3ක් විතර සාකච්ඡා කරන්නත් තියෙන හින්දා මේ ගන්න උදාහරණ මේ ධර්මයට ගලප ගලපා මේ පින්වතුන්ට බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ වචන වලින්ම මෙන්න මෙයයි ධර්මතාවයේ බුදු පියාණන් වහන්සේ පෙන්නලා තින්නේ කියලා පෙන්වුවාම ඒක ඔබට හොඳට යථාභූතයක් ඇති කරගන්න උදව්වක් උපකාරයක් වෙනවා. ඉතින් මම අද දේශනාවට මූලික කරගත්ත දස බල සුත්තම්. දස බලයක් තියෙනවා. දස බල සුත්තම් කියලා සූත්‍රයක් හම්බ වුණා. ඒ සූත්‍රයේ තියෙනවා පඨම දස බල සුත්තම්, ဒုတိය දස බල සුත්තම් කියලා දෙකේම තියෙන කොටස් දෙකම එකතු කරලා ဒုတိය දස බල සුත්තම් කියන එක තමයි අද විස්තර කරන්නේ. එතකොට මෙතන තියෙනවා සාවත්තියන් විහරති. සවත් නුවරදි තමයි මේ දේශනාව බුදු පියාණන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. දස බල සමන්නාගතෝ භික්කවේ තථාගතෝ චතුහිච වේසා රජ්ජේහි සමන්නාගතෝ ආසබණ්ඨානම් පටිජානාති පරිසාසු සීහනාදන් නතති බ්‍රහ්මචක්කම් පවත්තෙත්ති කියලා කියනවා. භික්ඛූනි මේ තථාගතෝ කියන එක දැන් මෙතන අරගෙන තින් තථාගතයන් වහන්සේ කිව්වා කියලා. ඇත්තටම මෙතන භික්ඛූනි කියලා මං ගිය සැරෙත් විස්තර කරා. ඕනෑම සූත්‍ර දේශනාවක බුදු පියාණන් වහන්සේ භික්ඛූ කියලා ආමන්ත්‍රණය කරනවා නම් ඒ ආමන්ත්‍රණය කරන්නේ මහණ මෙහෙණ උපාසක උපාසිකා සිව්වනක් පිරිසටයි, ගිහි අපට පැවිදි අයටත් දෙගොල්ලන්ටම. එහෙනම් දස බල සමන්නාගතෝ මේ ගතෝ කියලා දෙන ගතියේ සමන්නාගතෝ සං උත්පාදනය වෙලා මේ ගතිය හැදෙන එකෙන් සම්මා වෙන්න, සමන්නාගත වෙන්න, ගතියෙන් මිදී නිදහස් වෙන්න උපකාර වෙන දස බලයක් තියෙනවා. දස බල සමන්නාගතෝ වික්කවේ කියලා කිව්වා. පැහැදිලිද? එතකොට තථාගත කියන එක අපි බුදු පියාණන් වහන්සේටත් කියන තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ උපතට කිව්ව තථාගත උපත කියලා සිදුහත් උපතට. ඇයි ඒ සිදුහත් කුමාරයා විදිහට උප්පත්තිය ලැබුවේ? ගතේ තථා ස්වභාවය දකින පරිේශණයට අවතීර්ණ වෙන පුද්ගලයෙක්. එනිසා තථාගත උපත කියලා කිව්වා. එතකොට අපි තුලත් ගතක් තියෙනවා. ඒ ගතේ තථා ස්වභාවය දකින්න තථාගතෝ චතුහිච වේසාරජ්ජේහි. චතුහිච කියලා කිව්වා මෙතන මේ චතුරාර්ය සත්‍යෙම තමයි. මේ චතුරාර්ය සත්‍යය තමයි වේසාරජ්ජේහි කියලා කියන්නේ පණ පිහිටවගෙන ඒක බලවත් කරගන්න ඕනි මොකකටද? සමන්නාගතං වෙන්න. සංවලී ගතියේ තියෙන සංවලී මිදී නිදහස් වෙන්න ආසබං ඒක තමයි ශේෂ්ඨම. තානම් පටිජානාති පටියෙන් නිදහස් වෙන්න, පටිය දැක ගන්න, දැන ගන්න. දැන් බලන්න මෙතන පටිජානාති කියන වචනේ තියෙන. දැන් මේ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අලුතෙන්ම සම්බන්ධ වෙන කට්ටියක් තින්න හින්න පටි කියන කෑල්ල විස්තර කරන්න. නැත්තම් පටිජානාති තේරෙන්නේ නැහැ. දැන් මම කලින් උදාහරණයක් ගත්තානේ පින්වතුනි. අර විදේශගත පුද්ගලයෙක් කතා කරලා කිව්වා කියලා ගැහණු ළමයා පාටියකට ගියා කියලා කියනකොටම එයාට හෝස් කාලා ඇවිලිලා එයාව අසහනකාරී ස්වභාවයකට පත් වෙනවා කියලා. දැන් ඔබට ඔයවැනි අත්දැකීමක් තියෙනවා නම්, හෝ වෙන අත්දැකීමක් නම්, ඔබව රත් වෙන පිච්චෙන එකක් නම්, දැන් ගලපලා බලන්න කොහොමද මේ උපදින්නේ කියලා. හොඳට බැලුවත් පේනවා ඔබ හදාගෙන ඉන්නවා ලෝකයක්. දැන් සමහරවිට ඒ පුද්ගලයා මෙයාගේ යාළුවෙකුට කිව්වොත්
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මෙහෙම ඊයේ පාටි එකට ගිහින් මට කෝල් එකක් දුන්නා. ඒ වෙලේ ඉඳන් මගේ ඔළුව හරියට රිදෙනවා. මහා ආසත්ත බවක්, මහා පීඩාකාරී බවක්, මහා ආතතියක් මට දැනෙනවා. අර පුද්ගලයාගේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් උත් ඔය හැම තැනම යනවා, කොහේ යනවද කියලා මම නම් දන්නෙත් නෑ, මට ඔය ගානකුත් නෑ කියලා කිව්වා. එතකොට දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් යන්නේ එක නෙවෙයි යන පුද්ගලයෝ දෙන්නට එනම් හැමෝටම ඔක සර්ව සාධාරණ වෙන්නේ. හැමෝම එහෙනම් බයින්න ඕනේ, හැමෝගෙම ආදරය කරන කෙනා කොයි හරි ගියොත් හැමෝම බයින්න ඕනේ. එහෙම බනින්නේ නැහැ. ඇයි බනින්නේ? එක්කෙනෙක් බනින්නත් එක්කෙනෙක් නොබනින්නත් හේතුව සිද්ධිය එකමයි. හැබැයි සිද්ධියේ නෙමෙයි ඔය රත් වෙන පිච්චෙන එක තිබුණේ, තමන්ගේ තුල. එහෙනම් ඔබව රත් වෙන්නේ, ඔබව පිච්චෙන්නේ ඔබ තුල තියෙනවා ඔබ හදාගත්ත ඉච්ඡ ලෝකය. මං ආදරය කරන කෙනා මටම පමණ, වෙන කිසි කෙනෙක් එක්ක නෝ කතා නෝ සිනා, කතා කරන්න බෑ, සිනා වෙන්න බෑ. එහෙම තියෙන්නේ, එහෙම කියලා කිසි කෙනෙක් ඇසුරු කරන්න බෑ. එහෙම එහෙම තමයි තමන් හදාගෙන ඉන්නේ ඉච්ච. ඒ ඉච්චට පටියක් දාගෙන, ඔන්නෝය පටිය ඉච්චට පටි ඉච්ච විලා ඒක අභිච්ච කරගෙන ඒක නිච්ච කරන්. ඒ කියන්නේ පටිය කවුද දුන්නේ පින්වතුනි? පටිය දීලා තියෙන්නේ තමන්. දැන් හොයාගන්න අර පුද්ගලයෝ දෙන්නක එක්කෙනෙක් වань මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කොහේ ගියාද කියලා මම නම් හොයන්නේවත් නැහැ, මං දන්නේවත් නැහැ කියලා. එතකොට එයාට එහෙම දීපු පටිය නැහැ. අනිත් කෙනාට උනේ එයා ඉච්ඡක් හදාගෙන ඉන්න මං ආදරය කරන කෙනා මත් එක්කම වමනයි කතා කරන්නේ. වෙන කෙනෙක් කාට ලං වෙනවට, වෙන කෙනෙක් කතා කරනවට, hina වෙනවට, ඇසුරක් පවත්වනවට මම කැමති නැහැ. එහෙනම් ඉච්ඡට ඔබ වටිනාකමක් දීලා තිනවා. ඇයගේ ආදරය මටම පමණ. වෙන කිසි කෙනෙක් එක්ක කතා කරන්න බෑ, hina වෙන්න බෑ, බලන්න බෑ, වෙන සම්බන්ධකම් තියෙන්න බෑ, එහෙම තියෙන්න බෑ කියන පටි කියන ස්වභාවය ඔබම ගොතාගෙන ඔබම දාගෙන ආපුවයි. මේ මට කතා කරන සමහර පුද්ගලයෙක් කියනවා, සමහර කාන්තාවට සමහර අය එළියටවත් යන්න දෙන්නේ නැහැ. සමහර අය බස් එක ගියොත් බස් එකේ සීට් එකේ යහපැත්තේ පිරිමික් කරෙන්නම් ඉන්නේ, වාඩි වෙන්නවත් දෙන්නේ නැහැ. ඉතින් ඒ අය හදාගත්ත පටිතිකේ තරම තමයි. තමන්ගේ තරමේ තියෙන පීඩනය අනිත් අයට පිට කරනකොට දෙපාර්ශ්වයම බැටකනවා ඒකේ. අර කාන්තාවත් අපහසුතාවයටපත් වෙනවා, මේ පුද්ගලයාත් අපහසුතාවයටපත් වෙනවා. පුදුම විදිහට අපහසුතාවයටපත් වෙනවා. දෙන්නම දන්නේ ඔය දෙන්නම ඔය සිද්ධි හරහා සංගති ගොඩක් ගොතා ගන්නවා. තව සසරේ කූඩු හද හදා යන්න පොඩි පිටින් පොකුරු පිටින් දන්නේම නැහැ. පැහැදිලි නේද? අනේ ඒකයි භයානකකම. ඕන ඕන නැටුමක් ඕන බැනුමක් කරගත්තට කමක් නැහැ. එතනින් බැනලා ඒක ඉවරයක් වෙනවා නම් ඉවරයක් වෙන්නේ නැහැනේ පින්වතුනි. බැනලා අඬලා දොඩලා කෑ ගහගෙන රණ්ඩු වෙලා ඉවර වෙනවා නම් ඉවරයි. ඉවර වෙන්නේ ගෙටි 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 දිගස් දිගස්ය. ඒකයි ප්‍රශ්නේ. එතකොට දැන් ඔබ බලන්න මේක හැදෙන හැටි, හැදෙන හැටි බලනකොට ඔබට පේනවා ඔබ හදාගෙන ඉන්න මේ පිරිලෝකේ ඔබ හදන් ඉන්නෝ මගේ ස්වාමියා, මගේ බිරිඳ මෙන්න මෙහෙම වෙන්නෝ. ඒකට ඔබ වටිනාකමක් දීලා මේක මෙහෙම වෙන්න ඕනේ, මේ තමයි මං කැමති ලෝකය කියලා අර ගතියට ගති ලක්ෂණ ටිකක් දෙනවා. ඒ ගති ලක්ෂණ ටිකෙන් තමයි පටිය සකස් වෙලා තියෙන්නේ. පැහැදිලිද? කැමුරුම තැනක් කිව්වේ. පටිය කියන්නේ ඔබ හදාගෙන ඉන්න ගතියේ තියෙන දැන් പ്രേත ගතිය. දැන් අපිටම പ്രേත ගතිය අපි හැමෝටම තියෙන. හැබැයි പ്രേත ගතියේ ගති ලක්ෂණ ටික 10 දිනාගේ 10 විදිය. පැහැදිලිද? නපුරු ගතිය අපි 10 දිනෙකටම තියෙන හිතන්න. හැබැයි නපුරු ගතියේ ගති ලක්ෂණ ටික 10 දිනාගේ 10 විදිය. පැහැදිලිද මං කියන දේ? එහෙනම් ඒ ඉච්ඡට පටියක් ඔබ දාන්තින ඔන්නෝ ඒ පටිය සකස් කරන හැටි පැහැදිලි කරගන්න ඕ. ඉච්ඡට පටි ඉච්ඡ වෙලා මේකමයි වේ උත්තේ කියලා අභිච්ඡ කරගෙන ඒකම පවත්වන්න නිච්ච කරා. තමන් කැමති ආකාරයටම තමන්ගේ ලෝකේ පවත්වන්න පුළුවන් නම් නිච්චයි. එහෙම වුණොත් මට සුඛයි සතුටුයි නියමයි. ආසයි සුඛයි. ඒ තමයි මගේ ලෝකය. අත්ත අත්ත කිව්වේ මොකද්ද? මම මගේ කියන එක නෙමෙයි. මම මගේ කියන එක බොහොම ලාමක විදිහට ඒ තේරුම ගත්තට ඊට වඩා ගැඹුරක් ඒකේ තියෙනවා. අත්ත කියන්නේ ඔබටම අනන්‍ය වෙච්ච ඔබේ ගති ලක්ෂණ ටිකයි අත්ත. පැහැදිලිද? ඔබම හදාගෙන ඉන්න ඔබේ ලෝකයේ ස්වභාවයයි අත්ත.
පැහැදිලිද? එහෙනම් අන්න ඔය කියපු නිච්ච සුඛාත්ත කාටද හොයාගන්න පුළුවන්? තමන්ට. වෙන කාට හරි හොයලා දෙන්න පුළුවන්ද? කොච්චර කිව්වත් බෑ, තමන් හොයාගන්න ඕනේ. පැහැදිලි නේද? තමන්ම හොයාගන්න ඕනේ තමන්ගේ නිච්ච සුඛාත්ත ලෝකෙ. එතකොට ඔන්න ඔය නිච්ච සුඛාත්ත හොයාගන්න ඕනා කියන එක තමයි මේ සූත්‍රයේ පළවෙනි අටම පැහැදිලි කරලා තියෙනවා. මේ පටිචානාති, ඔය පටිය ජානාති කරගන්න දැක ගන්න ඕනේ. පරිසාසු සිහනා දන්නතති. මේ පිරියපිරි ධර්මතාවය තමයි ඔබ තුල අර සිහනාදයක් කියලා කියන්නේ. තමන් තුල තමන්ගේ ලෝකේ තමන් දැකගත්තාම ඒක තමන්ට සිහනාදයක් වෙනවා. මං දැකගත්තා. කමකද දැක්ගත්තේ? මගේ ලෝකේ. ඒක මට සිහනාදයක්. තේරුණාද? පරිසාසු සිහනා දන්නතති. බ්‍රහ්ම චක්කම් පවත්තෙත්ති. මොකද්ද පින්වතුනි බ්‍රහ්ම චක්කම් කිව්වේ? බ්‍රහ්ම චක්කම් කිව්වේ මේ පටිච්ච සමුප්පාද චක්‍රය. පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි බ්‍රහ්ම චක්ක කියලා කියන්නේ අරහත් ස්වභාවයටපත් වෙන්න පුළුවන් මේ ධර්මතාවයේ මේ පටිය නිදහස් වුණොත් ඔබ දකින්න ඕනේ මෙන්න මේ බ්‍රහ්ම චක්කය ඔබ පවත්වගෙන යන හැටි. පවත්තෙත්ති කියලා දැන් ඔය දහම දැක ගන්න උදව් වෙන විදිහට දස බලයේ විස්තර කරනවා. හරිද? ඒ දස බලයේ ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඉති රූපස්ස අර්ථංගම. ඔන්න ඉති රූපං වික්කුහුන්ට කියන වික්කුහුණි ඉති රූපං ඉති රූපස්ස සමුදය. සමුදය එක වචනයක්. ඊළඟ වචනේ තමයි ඉති රූපස්ස අත්තංගම. සමුදය අත්තංගම මොකේද? රූපං කියන එකේ රූප රූපං වෙනවා කියන එක දැක්කොත් ඒකේ සමුදය කියන ස්වභාවයයි අත්තංගම කියන ස්වභාවයයි ඔබ දකින්න ඕන. දැන් මෙතන මම පැහැදිලි කරන්න. මේ බර වචන ගත්තට මේ වචන නෙවෙයි ඔබ තේරුම් ගන්න ඕන. මම මේ වචනවලට පණ පොවපවා ඔබට විස්තර කරන ධර්මතාවය ඔබ දකින්න වචන මොනවත් ඕන නැහැ. කවුරු හරි අයියෝ මට මේ වචන තේරෙන්නේ අදමයි පළවෙනි වතාවට අහන්නේ මොනවා කියනවද මන් දන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒ වචන ගන්නේ මේක බුද්ධ භාෂිතයයි කියලා පෙන්වන්න. නැත්තම් මං හිතලු කියනවා කියලා කියනවනේ. ඒ නිසායි මේ බුද්ධ භාෂිතයේ තියෙන වචන ටික අරගෙන මේ තියෙන්නේ මේ ධර්මතාවයයි පෙන්නලා තියෙන්නේ කියලා පෙන්වන්නයි ගන්නේ. ඒකට. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන කිව්වේ පින්වතුනි. ඔන්න දැන් අර මම විදේශ පුද්ගලයාව ගන්නම්කෝ. එහෙම නැත්තම් ඔබට රූප ඕන තරම් පේනවනේ. දැන් කාන්තාවෙකුට ඕන තරම් රූප පේනවා. පිරිමියෙකුට ඕන තරම් රූප පේනවා. දැන් අර විදේශගත පුද්ගලයාට ඕන තරම් හඬවල් ඇහෙනවා. හැබැයි යා ආදරය කරන ගැහණු ළමිනා කතා කරලා කිව්වා ඊරෑ මම පාටියකට ගියා. එතකොට පාන්දර 2යි වෙලා. ඌ කැහුව ගමන් එච්චරයි. දවසම ඉවරයි. දවසම රත් වෙනෝ පිච්චෙනෝ මත් වෙනෝ ගිනි ගන්නෝ ඉන්නම බෑ. බලන්නකෝ දැන් මොකද්ද උනේ කියලා. හොඳට සෝදිසි කරලා බැලුවොත් රූප රූපං වුණා අර කෝල් එකේ. අර ඕන තරම් රූප දැක්කේ ඒ වැඩක් උනේ නැහැ. අර එක රූපයයි කටහඬාව ගැහැළු ළමයා කොහොමද දන්නේ රූප දැකලා නැති. ඒ රූපේටද රූප රූපං උනේ නැහැ. තමන්ගේ ඇතුලේ ඉන්නවා තමන් ආදරය කරන ආදරවන්තියක් තමන්ගේම ගති ලක්ෂණ වලින් හැදිච්ච කෙනෙක් කියලා. මටම අනන්‍ය වෙච්ච මගේම ගති ලක්ෂණ වලින් මගේම පටි ටිකේ අත්ත ලෝකයේ තමන්ම හදාගත්ත තමන්ටම අනන්‍ය වෙච්ච ආදරවන්තියක් ආදරවන්තයෙක් ඉන්නේ. එයා කොයි වගේද? කිසි කෙනෙක් එක්ක කතා කරන්න බෑ, hina වෙන්න බෑ. මටම පමණයි ආදරය කරන්න ඕනේ. මේ විදිහට හැසිරෙන්න ඕනේ. මේ විදිහට මට සැලකන්න ඕනේ. මේ විදිහට කරන්න ඕනේ. තමන් වටිනාකම් දීලා ගොතාගෙන ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අවිච්ච වෙලා නිච්ච කරන් සුඛ කරන් අත්ත කරන් ගොතාගත්ත ගති ගොඩකින් නිර්මාණය කරගත්ත ගති රුවක් තියෙනවා ඔබ තුල. ඒ ගති රුවට අර බාහිර කෙනාව පාහන්න බලනෝ ගලපන්න බලනෝ ගැළපෙනකොට දැන් කිව්වොත් මෙහෙම ඔයාගේ අකමැති නිසා මම පාටියට ගියේ නැහැ. මට කතා කරේ අලුව කෝල් දීලා මං ගියේ නැහැ. එතකොට හරි සතුටුයි.
කොච්චර හොඳ කෙනෙක්ද. හරිම සතුටුයි. එතකොට තව අර ලස්සන මැසේජ් දාලා එක එක කවිත් ලියලා සින්දු ලියලා ඉමෝජි දාලා ඔක්කොම කරලා එවනවා. ඇයි ඒ? තමන්ගේ ආසලෝකේ තමන්ට පවත්ව ගන්න පුළුවන් වුණා. හැබැයි පටිච්ච සමුප්පාදය දැකලා තිබ්බනම් ඔය තැන් දෙකේදීම ඔබ තුල බලපවත්වන ගති ලෝකයේ ඔබට පටිය ඔබට දකින්න පුළුවන්. අවාසනාවකට දැකලා නැත්තම් ලස්සනට ගෙතෙනවා. අපි කැමති වුණා තකමැති වුණා පටිය ගෙති ගෙති යනවා. දැක්කොත් දැක්කොත් මේ ගැලවෙනව නෝ දැක්කොත් ගෙතෙනවා. හරිම ලස්සන දහම. දැක්කොත් ගැලවෙනවා. දෙට බලන්න හරිම ප්‍රායෝගිකයි. දැක්කොත් ගැලවෙනවා. නොදැක්ක නිසායි මෙච්චර කල් ගොතගොතා. දැන් ඕකේ දෙපැත්තම බලන්නකො. දැන් අරයා ගියේ නෑ කියලා කිව්වහම ගියේ නෑ කියලා කිව්වනම් ඒ විදේශිකයා මට කවදාවත් කෝල් කරන්නේ. එහෙනම් ඒ දෙන්න සතුටෙන් ආදරෙන් ඉමෝජි රූප දාගෙන ආදරෙන් ওই සම්බන්ධතාවය පවත්වාගෙන පටියත් ගොතන් දිගින් දිගටම යන ප්‍රශ්නේ ආව හින්දායි කෝල් එක ගත්තේ. පැහැදිලිද? එහෙනම් Tamanට ප්‍රශ්නයක් ආව වෙලේ හරි දහසැරයක් Taman තුලට ඇවිල්ලා දික් කරලා බැලුවනම් ඔබට සදාකාලිකවම නිවීමක් සැනසීමක් ලබා ගන්න පුළුවන් පාරක් මාර්ගයක් අද වර්තමානයේ අපේ පිනට පහළ වෙලා තිනු මත වෙලා තියෙන. හැබැයි මේ ප්‍රශ්න ඔක්කොම මීට අවුරුදු 50කට 10-20කට විතර කලින් වුණා නම් අපි අසරණයි. අපිට උත්තරයක් නැහැ. හැමදාම ගහන බෙරේ ගහගෙන හැමදාම කියන බැනුම් ටික බැනගෙන ගොත ගොතා යනු රණ්ඩු වෙමු. එතනින් ඉවරයක් වෙන්නේ නැහැ. වාසනාවකට දහම අහල තියුණු කෙනා තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකයට අන්න දහම ගලපන. කොච්චර ලස්සනයිද කියලා කොයිතරම් හරිම ඒකට කියන්න වචන නැහැ. තමන් මේ පටියෙන් නිදහස් වෙලා අත්දැකගත්තනම් එහි තියෙන නිවීම මිදීම සැනසීම මෙතකයි කියා කියනු හැකි තරම්. ඉතින් ඒ අද්දුටුව ප්‍රත්‍යක්ෂ වෙච්ච දහමටයි මේ පණ පිටවන්නේ. ඔබටත් ඔබ තුලින්ම දකින්න පුළුවන්. ප්‍රායෝගිකයි, අතිශය ප්‍රායෝගිකයි. එහෙමනම් අර රූපස්ස සමුදයෝ රූපස්ස රූපං වෙනවා සමුදයෝ රූපස්ස අත්තංගමෝ කියන එක තමයි දකින්න ඕනේ. දැන් රූපස්ස සමුදයෝ වෙන එක ඔන්න ඔබ පරීක්ෂණය කරා. මෙතන දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙකම තියෙනවා. ඔය වගේ ප්‍රශ්නකට ඔබ දැන් වර්තමානයේ මුහුණ දෙනකොට දැන් ඔබ දහම අහන කෙනෙක්නේ. ඔබ පරේක්ෂකයෙක්නේ. ඔබ ගලපන්න. ඇයි මට මෙහෙම කේන්තියක් යන්නේ? කොහොමද මේක ඉපදෙන්නේ? හොඳට ගලපන්න. ගලපනකොට ඔබට පේනවා මේක මේ අද විතරක් ආපු එක නෙවෙයි. පුංචි කාලේ මොන්ටිසෝරියේ හිටියා මට මාත් එක්කම එක පේලිය වල ඉන්න ගෑනු ළමයි. දැන් එයා මතක් කරනකොට මතක් වෙනවා. ඒ ගෑනු ළමයාත් එක්ක වෙන පොඩි පිරිමි ළමයෙක් ඇවිල්ලා කතා කරත් මට නගිනවා පුංචි කාලෙත් මම ගහනවා පොඩි එකනට. දැන් මතක් වෙනවා. පොඩි කාලෙත් ගහනවා ගහලා තියෙනවා. පොඩි කාලේ ඉඳන් ඔය ගතිය ඔබ තුල තිබිලා තියෙනවා. පැහැදිලිද? පුංචි කාලේ ඉඳන්ම බලන්න ඔහෙම ගති දිනයි. එයා මගේ මේ මගේ යාළුවා. එයා එන්න එපා මෙයා වල්ලන්නවා. මෙයා මගේ යාළුවා. ඒ ගතිය ඔබ ළඟ තියලා තියෙනවා. ඒ ගතියමයි කාලයක් තිස්සේ ගොත ගොතා ගිහින් ඔබට යාළුව දෙන්නේ කියන තැනට තුන්වෙනි යාළුවෙක් ආපු ගමන් ප්‍රශ්න ඇති වෙලා ඔබ පීඩා වෙච්ච තැන් ඇති. දැන් මෙයා මාත් එක්ක නෙවෙයි අර යාළුවත් එක්ක තමයි වැඩිපුර කතාව. මට ටිකක් අඩුයි කියලා ඔන්න ප්‍රශ්න. ඒ ඔක්කොම ඔය ඔබේ ඇති වෙච්ච බාහිර එකක් නෙවෙයි. අච්ඡත්තය තුළ ඔබ නිර්මාණය කරගත්ත ගතිරුවකට යාවෙන්නේ පෑහෙන්නේ නැතිකොට අපිරි ලෝකේ ක්‍රියාත්මක වෙලා දුක වේදනාවක් ඇවිත් මෙතුවක් කල් ගොතන් ගොතන් ආපු ගතිපතියෙන් ගති ලක්ෂණ ටිකෙන් තල්ලුවක් දීලා අර දුක වේදනාව හොස් කාලා ඇවිලිලා බලවත් වෙලා වේගයක් ආවේගයක් චිත්තාවේගයක් බවට පත් වෙනකොට ඔබ තුල ඊර්ෂ්‍යා ගතියක් නපුරු ගතියක් ක්‍රෝධ ගතියක් අසහනකාරී බවක් පත්වීමක් පිච්චීමක් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙලා අර ගතිය තව ටිකක් තද වෙනවා. ඔබට දේශ ගතියකුත් එනවා. ඔබ පිච්චිලා යන ජාති ජරා දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ වෙනවා. ඉතින් ඔන්න ඔය ධර්මතාවයේ දැන් ඔබ දකිනකොට ඔබට හොඳට පේනවා මේක මේ නිකුළුඳුලේ මේ දැන් උපන් එක නෙවෙයි. මේකට හොඳ ඉතිහාසයක් තියෙනවා. හොයලා බලන්න ඉතිහාසෙ. ගති ලක්ෂණ ටිකේ, ගති හේතුඵල පරම්පරාවේ, පටි ටිකේ, ඔය නාම ගොත්තයේ හැම වචනෙින්ම කියෝ ඉතිහාසෙ ගැන. නාම ගොත්තයේ,
හේතුඵල පරම්පරා ගති පාටිය ඔක්කොටම කිව්වේ මේ එකම දේ ඔබේ ඉතිහාසෙ. ඉතිහාසෙ මොන ඉතිහාසෙද? ගතිය ගෙති ගෙති ආපු ඉතිහාසෙ කල්පනා කරා. එතකොට ඔබට පේන්න ගන්නවා ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඔන්න සං උදය වෙවි යායට යායට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රා බිනන්දති සේයති දංකාම තණ්හා භව තණ්හා විභව තණ්හා වෙලා තමන්ට තමන්ගේ ලෝකේ පවත්වන්න පුංචි කාලේ ඉඳන්ම අර යාළුවොත් එක්ක ඊර්ෂ්‍යා කරපු හැටි රණ්ඩු වෙච්චට තල්ලු කරපු හැටි ගහපු හැටි හොඳට පේන තමන්ගේ භව තණ්හා විභව තණ්හා කාම තණ්හා පවත්තන් ආපු හැටි හොඳට පේන්න ගන්නෝ සමුදේ. ඒ සමුදය ඔබ දැක්කොත් ඒක ඔබට ඔබ තුල පණ ගහන එක බලයක්. දස බලයෙන් එක බලයක්. පැහැදිලිද? එහෙනම් රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. අත්තංගමෝ කියන්නේ ගා ගතියෙන් මා මිදි නිදහස් වෙනෝ. මොන මොන ගතියෙන්ද? තමන්ට අනන්‍ය වෙච්ච තමන් තුල තින අත්තංගම කියන්නේ තමන්ගේම ගති ලක්ෂණ ටික. දැක්කොත් සමුදය දැක්කොත් නිරෝධ වෙනවා කියන එක පේන. ඔබ සමුදය කියන බලය ඔබ තුල පණ ගහගත්තොත් අත්තංගමෝ කියන බලය ඔබට නිකම්ම ලැබෙනවා. පැහැදිලිද? එතකොට හරියට ගෙතන හැටි දැක්කොත් ඔබට පේනවා පින්වතුනි. ඔබ තුල තියෙන ගති ලක්ෂණ ටික පේනවා. ඒත් එක්කම ඔබට පේනෝ මේ නිච්ච පවත්ව ගන්න බෑ. දැන් අර විදේශිකයාට කෝල් එක දීලා එදා පිච්චිලා පිච්චිලා නිදාගෙන ඊළඟ දවසේ ආයි අහනකොට සමල්ලට අර ගෑනු ළමයා මෙයාට කිව්වම තරහා යනවනේ කියන්නතු හොරෙන් යන කියලා ඊළඟට යා හොරෙන් යන. දැන් ඒ වුණත් තමන්ගේ එක පවත්තන්න බෑ. තමන් දන්නේ. දැන් අරයා කියයි මට ඊයේ කෙනෙක් පාටියකට යන්න කතා කරා. මං ගියේ නෑ ඔයා කැමති නැති නිසා කියලා කියන. හැබැයි ගියා. එතකොට ගියේ නෑ කියලා කියන්නේ අරයට තරහා යන නිසා. ඒ මොනව කරත් ඒ බොරු දාහක් කිව්ව කියලා තාවකාලික වර තරහ යන එක මැඩලුවත් කවදාම හරි දවසක යයි පිපිරෙනවා. කොයි වෙලේ හරි පිපිරෙනවා. ඇතුලේ තියෙනවා කොයි වෙලේ හරි පිපිරෙනවා. පැහැදිලිද? ඒ නිසා අපිට අර තමන්ට තමන්මමයි පිහිට. තමන්මමයි තමන්ගේ ගති ටික දැකලා තමන්ටමයි නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. නිසා හොඳට දකින්න ඔය ස්වභාවය. නිච්ච අඳුර ගත්තොත් රූපස්ස අත්තංගමෝ වෙනු. යද නිච්චං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා. උතනත් ඔය අනත්ත කියන වචනේමයි අත්තංගම ස්වභාවයමයි පැහැදිලි කරේ. තමන්ගේ නිච්ච හොයාගත්තොත් ඒ ස්වභාවය තමන්ට පවත්ව ගන්න බැරි බව. අමාරුම දැන මෙතන. ඇයි මම මේ කෝල් එකට ඇයි මෙයා මේ ගියහම මට මෙච්චර තරහා යන්නේ? කොහොමද මේක ඉපදෙන්නේ? කවද්ද මේක පටන් ගත්තේ? පුංචි කාලේ නම් මේ ගෙතිච්ච හැටි මගේම ගතියක් නේද? මට විතරක් ආදරේ කරන මං එක්ක විතරක් කතා කරන කෙනෙක් ඕනෙයි කියලා දාන් ඉන්නේ මමනේ. ඒ ගතිය හොයාගත්තා නම් ඒක පවත්ව ගන්න බෑ. ඒක අනිච්චා. එයා දැන් ඒ ගැහණු ළමයාගේ ගතියක් තිනවා නම් එහෙම කතා බහ කර කර සින්දු කිය කියා එයාට විනෝද වෙන ගතියක් ඒකෙන් දෙන තල්ලුවට එයා කොහොමච්චා බොරු කියලා හරියන. ඒක අපට වළක්වන්න බෑ. ඒක එයාගේ ලෝකෙ. මේ තමන්ගේ ලෝකෙ. තමන්ගේ ලෝකෙ තමා හොයා ගන්න. එතකොට අර අත්තංගමෝ වෙනකොට අනිච්ච බව දකින්න තමන් පවත්ව ගන්න හදන ස්වභාවයේ දෙවනි වේශයට පෙරලෙන බව දුක්ඛ බව දකින්න අත්ත කියලා තමන් පවත්ව ගන්න තමන්ගේ ලෝකෙ මෙතන මමයි කියලා පණවන්න හැතුවට මෙතන තියෙන්නේ ගති ගොඩක්. නයිදං අත්ත කතම් බිම්බන් නයිදං පර කතම් මගං කියන ධර්මතාවය ඔබට පසක් වෙනු. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංකා නිරුච්චති. මේ සම්බූත වුණේ හේතුවක් නිසා. මමයි මමයි මේ මගේ හැටි. අනිත් ඇගෙන් මට කතාවක් වැඩක් නැහැ මේ මගේ හැටි කියලා බයිනෝ. හරියට හරි ඔබේ හැටිම තමයි. ඒ මගේ හැටි ඒකයි ඔබේ අත්තංගම ස්වභාවය. එහෙනම් ඔය ඔබේ හැටියෙන් තමයි ඔය යන්නේ. ඒකෙන් තමයි ගතිය ගොතා ගන්න. ඒ ඔබේ හැටියේ ස්වභාවය හොයා ගන්නකොට ඒ ස්වභාවය පවත්ව ගන්න බැරි බව ගින්න තුලමයි පේන්නේ. ඔන්න වැදගත්ම වචනයක්. පෙරලි කොමා ඇතුලේ ගින්න තුලමයි තියෙන්නේ මොකද්ද? නිවීම. රූප මේක බලන හරි ලස්සන්ට බුද්ධ දේශනා කරන්න දෙයක් කියලා නෑ මේ මුතේ මේ.
දකින්නයි තියෙන්නේ. රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. සමුදය දැක්කනම් ගින්න පේනවනේ. ගින්න තුලනේ සමුදය තියෙන්නේ නේ. යං කිංචි සමුදය ධම්මං කියන්නේ දැන් ගිනි පටන් අරන්. දැන් ගිනි ඉපදීලා තමන්ගේ පිරියාපිර ලෝකේ ක්‍රියාත්මක වෙලා තමන්ට ඊර්ෂ්‍යාව ජනිත වෙමි. අනුසය ඉපදීපදි රෝධ වෙවි යනු. නිතා ගන්න බෑ, ඉන්න බෑ, වැඩක් කරන්න බෑ, කෝල් ගන්න හිතෙනු, බයින්න හිතෙනු, අඬුන හිතෙනු, ගහ ගන්න හිතෙනු. දැන් අනුසය බිහිවි යනු. එහෙනම් ඔය වෙලාවට ඔබ දක්ෂයෙක් වුණා නම් ඔය ධර්මතාවයේ හොඳට විනිවිද දකින්න, වෙරිතපෝ කළ බලන්න ඔබට පුළුවන් වෙන රූපස සමුදයෝ දකින්න. රූපස සමුදයෝ දැක්කනම් මේක ගෙතන හැටි පේනවා. ගති ලක්ෂණ ටික පේනවා. මේක අත්තංගමෝ තමන්ගේ මේකක් පේනවා. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං මේ පටිය හැදෙච්ච හේතුව ඔබ දකිනවා. සම්භූත උනේ පටියේ, පටියට හේතුව ගති ලක්ෂණ දෙක. ඒක දැක්කනම් හේතු බංගා නිරුච්ඡති. තමන් හදාගත්තේ ඒක තමන්ට පවත්ව ගන්න බෑ. අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දකිනකොට ගින්න තුලම නිවීමති. ටික දවසක් ගිනි ගනි, ටික දවසක් කෑ ගහයි, ටික දවසක් පිච්චේ, ඔහොම ගිහිල්ලා පටිය ගැනවිලා. පැහැදිලිද? මේ කියන දේ ඔබ ඔබ තුලින් අත්දැකගෙන ඔබම මේ සුවය අත්පත් කරගත යුතු ධර්මතාවයක් මිසක අන් කිසිවෙකුට එය සපත කරලා සාක්ෂි සාධක සහිතව හේතු ගන්න පුළුවන් දෙයක් නෙවේ. ඒකයි තියෙන විශේෂත්වය, ඔබම අත්දැක ගන්න ඕනි. ඊළඟට මෙන්න මේ විදිහට දැන් දස බලයෙන් මම දෙකක් කිව්වා. මොකද දස බලේ? රූපස්ස සමුදයෝ, රූපස්ස අත්තංගම. ඊළඟට ඉති වේදනා, වේදනා සමුදයෝ, වේදනා අත්තංගම. ඕන දෙවනි බලේ වේදනා සමුදයෝ, වේදනා අත්තංගම. මොන වේදනාවද? ඔය ඉර රස්නි අවු යන්න ගියාම පිච්චෙනෝ කියලා වේදනාවක් කියන. හැබැයි ඒ වේදනාවයි අර ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන කොහරි පාටියකට ගියාකම එන වේදනාවයි දෙකක් නේද? දෙකක්. කකුලේ කටුවක් කැඩුනහම එන වේදනාවයි, අරයක් ගමනක් ගියා කියලා කෝල් එක අහම එන වේදනාවයි දෙකක් නේ. ওই වේදනා දෙක. එක දවසේ වැඩි හරියක්ම අපට දැනෙන වේදනා ඉන්ද්‍රිය ස්වභාවයට දැනෙන්නේ. ඔළුව කැක්කමක් ආවම මොකක් හරි කටුවක් කැනකොට රිදෙන ඒ වේදනා මේ ඇසකරන ආශේ දිව කයමන්ට දැනෙන වේදනා. පැහැදිලිද? මෙතන වේදනා සමුදයෝ කියලා කිව්වේ සංවේදනා. මොන සංවේදනාද? තමන් හදාගත්ත ලෝකේ තමන්ට පවත්ව ගන්න පුළුවන් වුණොත් ඒත් වේදනාවක් එනවා. ඔන්න ඊයේ මට පාටියකට එන්න කියලා කතා කර මං ගියේ නෑ ඉතින්. ඔයා කැමති නැති නිසා කියලා කියනකොට පිරිපැත්තෙන් පත්තු වෙනවා. පිරිපැත්ති ලෝකේ ක්‍රියාත්මක වෙනවා. සුඛ වේදනාවක් කියනවා. ඒ වේදනාව දැනෙන්නේ කොහෙටද? ලේ මා සටනහර වලට මම වූ ඇති අන්ත. ඉන්දයන්ට ඉන්න පුළුවන්. ඔය ඉන්නේ කියන විදිහට බබා වගේ කියලා එනවා ඉතින් ඇතුලේ. තමන් පවත්ව ගන්න හදන ලෝකේ පවත්ව ගන්න පුළුවන් වෙනකොට එතන සුඛ වේදනාව, එතනට ආවේගයක්, චිත්තාවේගයක් ඇවිල්ලා අර ආදරේ තව වැඩි වෙනවා. ඒ ආදරේ තව වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්නේ? තමන්ගේ ඇතුළේ තියෙන ගතිරුවට යා වෙන පෑහෙන රූපයක් බාහිරින් සෙට් වුණා. බාහිරින් ගැලපුණා. එතකොට ඒ ආදරේ එනවා. අපි හිතනෝ මං ආදරේ කරන්නේ මගේ ආදරවන්තියට කිය. ඇත්තට මෙහෙමද? අපි ආදරේ කරන්නේ බාහිරින් කෙනෙකුටද? නෑ, ඇත්තටනේ. මේ අජ්ජත්තේ තියෙන ගතිරුවටයි ආදරේ කරන්නේ. ඒ රුවට තියෙන ආදරේයි වැඩි උනේ. එහෙම දිනක කරන දින ආදරේ නෙමෙයි. හරිම ලස්සන ධර්මතාවය. ඕක දැක්කොත් ආයි පුදුම සැනසීමක් තියෙන. අමාරුයි ටිකක් දකින්න. හැබැයි කොහොම හරි දකින්න ඕන. ඊළඟට අනිත් පැත්තට ගියාම නම් පේනවනේ දැන් පවත්තන්න බෑ කියන දෙයක් අහන්න. ඔහෙ යනවා. ඔන්න දැන් කේන්ති යනකොට අර පැත්තෙන් එනවා. එතකොට එන වේදනාව දුක වේදනාවට වඩා බරපතලයි. එතන එන්නේ එතන එන වේක සාමිස දුක්ඛය. අතනාවේ සාමිස සුඛය කියන විදිහට ඉන්නකොට සාමිස දුක්ඛං කියන ස්වභාවය ආවේ. එතකොට ඒ වේදනාව සමුදයෝ වෙන හැටිවත් ඔබට පියුණා නම් එක බලයක් ඔබ තුල තව බලයක් පණ ගහගත්තා. මොන දස බලේ? දස බලේ තුන්වෙනි එක වේදනා සමුදයෝ. ඊළඟට වේදනා අත්තංගමෝ.
මේ වේදනාව මේ දැනෙන්නේ මගේ හිතට හිතට කිව්වට මේ ඇතුළේ තියෙන අජත්ත ලෝකයකටයි මේ වේදනාව ඉපදිලා ඇතුළේ මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා දැක් රකින්නකොට ඒකේ අනිච්ච බව මේ අත්ත කියන එක අඳුර ගත්තනම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක එකවර එකතැන ෂණිකයෙන් පේනවා පින්වතුනි. පදමතුරන්න දෙයක් නැහැ. ගෙතන හැටි දැක්කනම් එච්චරමයි විහිණා. හරිම් දැන් ඔය අනිච්චානුපස්සී විහරති නිච්ච සංඥා ඔය මොනවත් කියවන්න ඕනේ නැහැ. පැහැදිලි නේද? හරියට තමන්ගේ ලෝකේ දැක්කනම් ඒ ගෙතන හැටි වේදනාව දකිනකොට ඒක ලිහෙන හැටි එනවා. ටික වෙලාවක් කියනවා. එක් පාට ලිහෙන්නේ නැහැ ගෙති ගෙති යන හැටි පෙළ ලිහෙන ටික වෙලාවක් කියනවා. ඊට පස්සේ ඔන්න දෙවනි බල හතරක් කතා කරා. ඊට පස්සේ පැහැදිලි කරනවා ඉති සංඥා. සංඥා සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ. දැන් ඔතන සංඥා කිව්වේ මොකද්ද? සංඥා සං කියලා කිව්වේ තමන්ටම ආවේනික වෙච්ච තමන්ම හදාගත්ත තමන්ම වටිනාකමක් දීපු ගති ලක්ෂණ ටිකම තමයි ඒ ගති ලක්ෂණවල ස්වභාවයයි සංඥා කිව්වේ. නැත්තම් මාර්ග සංඥාවල එන සංඥා කියන තේරුම නෙවෙයි. ඔය සංඥා කියන එක තනි ක්‍රම උඩියටි කරලා පරිවර්තනයේදී වැරද්දුවා. එතකොට කරේ මේ ඇසට එන රූප සංඥා වෙන්නේ ආ මේ බල්බ් එක මේ ෆෑන් එක සංඥා වෙන්නේ ආ මේ ශබ්දයක් මේ කුරුල්ලෙක්ගේ ශබ්දයක් මේ නලාවක ශබ්දයක් සංඥා වෙන්නේ. සංඥා නිරෝධයට ගියා ඔය බාහිර සංඥා ඔක්කොම අයින් කළා. බුද්ධ භාෂිතේ 100ට තනි ක්‍රම 180ක් කන පිට ගැහුවා. ගහලා අනිත් පැත්තටම හැරෙව්වා. හරවල මිනිස්සුන්ව අතරමං වුණා. සංඥා නිරෝධයට ගියා. මෙතන සංඥා කියලා කිව්වේ ඔබම ඥානයේ මාරයි නියමයි ශෝක් කියලා ඔබම යම් ඥානයකින් එකතු කරගත්ත දේවල් සංඥා. එතකොට කියනවා දැන් බලන්නකෝ ඒ සංඥාවේ තරම. දැන් එයා කියනවා අපේ අම්මලා තාත්තලා එකල්ලන් එහෙම නැහැ ගැහැල්ලා මේ කුණහම් බිරිඳක් කුණහම මහත්යට කීකරු කියන දේ අහලා ඉරක් ගැහුවොත් ඉරේ ඉන්න ඉස්සරයි හිටියේ. ඒ කියන්නේ තමන් වටිනාකම දීලා හදාගත්ත ඔය සංඥා ටිකෙන් දැන් තව බලේ දෙනවා. ඒකට දැන් ඔබ කෙනෙක් නම් මට වැඩක් නැහැ. ඔන්න දැන් රණ්ඩු වෙනකොට කියන දේවල්. ඕවනේ කී කියා රණ්ඩු වෙන්නේ. අර සංඥා වලින් දෙන තල්ලු. කවුද හදාගෙන තියෙන සංඥා? ඉරේ ගැහුවොත් ඉරේ ඉන්න ඕන කියන දෙයක් අහන්න ඕන. මට මේ මහත්යට කලින් නැගිටින්න ඕන. නෑ එක එක තියෙනවනේ අපේ දැන් හදාගත්ත මේ සංඥා ටික. ඒ සංඥා වලින් තමයි අර පටිය තර වෙලා තියෙන්නේ. පැහැදිලිද? පටිය තර වෙලා තියෙන සංඥා වලින්. පටිය පෝෂණය වෙලා තින්නේ සංඥා වලින්. ඉතින් අපිම දාගෙන තියෙන දැන් ඕක කියනවා මේ දැන් ඕල් මම ඔයාගේ අම්මටයි තාත්තටයි හරි කියලා වට මට්ටුවක් කරන්න. ඒගොල්ලුණා දන්නවනේ ගැහැළම එක්කුණාම හැදෙන්න ඕනේ විදිහක් තියෙනවනේ. කවුද ඔය විදිහ දාගත්තේ? තමන් තමයි. සංඥා තමයි ඒවා. අන්නනේ ඒක පටියක් දීලා වඩිනාකමක් දීලා ඔය හදාගත්ත මේක මෙහෙම වෙන්න ඕනේ කියලා සම්මුතියෙන් හරි සම්මුතිය කඩලා හරි මොන විදිහට හරි තමන් දාගත්ත පටි. එතකොට ඒ සංඥාව හොයාගත්තොත් ඔබට පේනවා සංඥා සමුදයෝ වෙන. සංඥාවෙන් අර ඇවිලෙන ගින්නට පිදුරු දාන හැටි. සංඥාවෙන් පිදුරු දානු ගින්න ඇවිලෙනකොට තව තව දෙනවා තල්ලුව. එතකොට ওই සංඥාව අඩු ගානේ ඔබ දැක්කනා. සංඥාව සමුදේ වුණා නම් සංඥාවත් අංගම වෙනවා. තන්න බතව බල දෙක. ඔය බල ටික ඔබ තුල පණ ගහ ගන්න පණ ගැහෙනවා හරියට මේ දහම දැක්කෝ. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟට සංඛාර ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තංගමෝ. සංඛාරාණං හරිද? හොඳට බලා ගන්න. හොඳට තේරුම් ගන්න. සංඛාර කියලා කියන්නේ පින්වතුනේ අරමුණු නෙමෙයි. ඔන්න අරමුණු කියලා පටලව ගත්ත කට්ටිය දැන් කතා කරන අය ඉන්නෝ. තාම මට සතරකමටම් වඩන්න බෑනේ. මම වඩන්න උත්සාහ කරන ඒත් අරමුණු වෙන එක නවතින්නේ නැහැ. හිතට අරමුණු හරියට එනවා. බනහන්න ගියත් අරමුණු වෙනවා. වාඩි වෙලා හිටියත් අරමුණු වෙනවා. මට කේන්තියයිම කොහොමත් අරමුණු වෙනවා. ඒ අරමුණු අයින් කරගන්න හරිම අමාරුයි. දැන් මොකද්ද මේ පටලැවිල්ල? සංඛාර කියලා කියන්නේ අරමුණු කියලා අරගෙන. එතකොට එයා අරමුණු ටික අයින් කරන්න හදනව සංඛාර නිරෝධ කරනවා කියන්නේ. සංඛාර කියන්නේ පින්වතුනි අරමුණු නෙමේ. මොනවද සංඛාර කියන්නේ? සං කියන්නේ ගතිය, රත් වීමක්, පිච්චීමක් කියලා කෙලස් ගති ස්වභාවය
පටි ස්වභාවයක් සංකියන්නේ. ඒ පටි ස්වභාවයක් එකතු කරගන්න හේතු වෙන ක්‍රියාවක් තමයි සංඛාරං කියන්නේ. එතකොට දැන් අර ගැහැණු ළමයාට කෝල් එක දීලා ඔයා ඊයේ පාටි එකට ගියාද කියලා අහනකොට ඒ අහපුහරා ආවණිති රූපස්ස සමුදයෝ වේදනා සමුදයෝ සංඥා සමුදයෝ. එතකොට සංනිපදෙන ක්‍රියාවන් කරන්න උතන සංඛාරණුත් එනවා. බනිනවා, ගහනවා, ෆෝන් බ්ලොක් කරනවා, හම්බුන තින් ගහනවා. දැන් ඔය ගහ දැන් ඔය මුණ ගැහුනහම ගහන්නේ ගැහැණු ළමයි පිරිමි ළමයි ඕන තරම් ඔය මේ එහෙම ප්‍රශ්නක් තියෙන. ගැහැණු ළමයට පිරිමි ළමයා ගහලා කියලා එනවා. ඒ වගේ අර වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර ඔක්කොම අපිට කරන්න ඉන්නේ අර පීඩණයේ ඉඳ. අර එන වේදනාවෙන්, රූපස්සෙන්, වේදනාවෙන්, සංඥාවෙන් දෙන තල්ලුවේ සංඛාරක් වෙනවා. පැහැදිලිද? ඔය සංඛාරාණ සමුදයෝ මේක ගින්න තුල දැන් ඉපදෙනකොට දකින්න පුළුවන්. සංඛාරාණ සමුදය වෙනකොට තද වචන කියනකොට බණිනකොට මේ සංඛාරන් ඉපදෙන හැටි පේනවා. ඕක ඒ වෙලේ පේන්නේ නැහැ. බැනලා ගහලා ෆෝන් ලොක් කරාට පස්සේ හරි වාඩි වෙලා ඕක කල්පනා කරලා බලන්න මොකද වුනේ කියලා. ඊළඟ පාර තමයි පටිය ගැලවීම. පැහැදිලිද? ගොඩක් වෙලාවට අර එන ප්‍රෙෂර් එකට බැනලා ෆෝන් එක බ්ලොක් කරලා එක ෆෝන් එක බිම දමලා ගහලා සේරම කරනවා. කරලා ඉවරලා ගතියත් ඉපදිලා සම්භවන්තිත් උනාට පස්සේ දහම මතක් වුණොත් ඒත් පමා වැඩි නෑ. ඒත් පමා වැඩි නෑ අර ස්වභාවයට ගලපන්න. ඊළඟ පාර වෙද්දී ඔයිට වඩා ලේසියෙන් ගලප ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එහෙම තමයි පටන් ගන්න වෙන්නේ. එහෙම තමයි කොහොමත් වෙන්නේ ප්‍රායෝගිකව. තමන්ගේ ඇතුළේ ඉන්න යකා ගතිය අඳුර ගන්න එපා. ඒ යකා එළියට එන්න ඕන. කවුද යකා? තමන්ම හදාගත්ත අර ගති ලෝකේ. අර නටන්නේ, දඟලන්නේ, පිච්චෙන්නේ ලෝකේ. ඒ ස්වභාවය අඳුර ගන්න ඕන. නිත්‍ය සුඛාත ස්වභාවය අඳුර ගන්න ඕන. තමන් රත් වෙන ස්වභාවය අඳුර ගන්න ඕන. ඒක අඳුර ගන්නකොට තමයි ওই ටික පේන්නේ. ඊට පස්සේ සංඛාරාණං සමුදයෝ සංඛාරාණං අත්තංගමෝ කියන එක උනාට පස්සේ ඊළඟට විඥානං. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝ කියලා උන දස බලේම ඔබ තුල සමන්නාගත වෙනවා. විඥානං විඥානං ඥාණය වි විකෘති වෙලා විඥානං වෙලා සමුදේ වෙන හැටි පේනවා. දැන් බලන්න එයා මට එහෙම පාටියකට ගියා කියලා කෝල් එකක් දුන්නට පස්සේ මට නිදා ගන්න බෑ, මට කන්න බෑ, මට වැඩක් කරගන්න බෑ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඥාණය විකෘති වෙලා විඥානං වෙලා විඥානං වෙලා තරහ ගතියක් තමන් තුල ජනිත වෙලා බිහි වුණාට පස්සේ තමන් තුල තියෙන අර ඥාන සාමාන්‍ය ඉන්ද්‍රිය ස්වභාවයේදී ඇසකරණාසේ ක්‍රියාත්මක වෙලා වැඩකට අවධානය යොමු කරලා කරන ස්වභාවය කරගන්න බැරි වෙනවා. විඥානං වෙනවා. ඔබට ඔබේ දිනදා ජීවිතයේ හොඳට අත්දකින්න පුළුවන් මේ වචන වලින් කියන දේ හොඳට අත්දැකලා තියෙන වචන ටික විතරයි දන්නේ නැතු ඉඳලා තියෙන්නේ. හොඳට දන්නවා මේව වෙනවා කියලා. එතකොට විඥානං සමුදයෝ විඥානස්ස අත්තංගමෝ ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙන්න මේ ධර්මතාවය ඔබ තුල ක්‍රියාත්මක වෙනකොට ඉති ඉමස්මින් සති. ඔබ සතියෙන් දැක්කොත් ඔන්න ඔතන ආයි පටලව ගත්තා සිහිය කිය. එතකොට අපි හැදුවා සිහිය පවත්වාගෙන ඉන්නවා. සිහිය පැවැත්වුවේ කොහොමද? ඔන්න මට කෝල් එකක් ආවා. මෙයා දැන් මේ වචනේ කිව්වා. මට තරහා හිතක් ඉපදුණා. ඒ හිති ඉපදලා යනවා. ඒක දැන් ඒක තරහක් නෑ. ගැහැණු ළමයෙක් නෑ. ශබ්දයක් නෑ. වේදනාවක් නෑ. අර සංඥා ටික අයින් කළා අයින් කළා. ඔක්කොම ටික අයින් කරලා එයා හදනවා ඒ ටික අයින් කරගන්න. ඇයි ඒ? සිහිය පිහිටවාගෙන ඉන්න අය අර වැරදි භාවනා ක්‍රමවලට ගිහි. සිහිය කියලා කිව්වේ සතිය නෙමෙයි. සතියට කියන්නේ සිහිය නෙමෙයි. සිහිය කියන එක මේ බුද්ධ දේශනාවට අදාළව නැති වචනයක්. පැහැදිලිද? සති කියලා කිව්වේ මොකද්ද පින්වතුනි? ඔබ තුල සතර සතිපට්ඨාන. මොකද්ද සතිය? ඔබ තුල කායේ කාය ක්‍රියාත්මක වෙලා වේගයක් කෙනකොට අර රූපස්ස වෙනව. ඒ වෙලාවේ වේදනාසු වේදනානුපස්සනාවෙන් වේදනා සමුදයෝ ඔබට පේනවා. ඒ වෙලාවේ චිත්තාවේගයක් එනවා. ඒ චිත්තාවේගයෙන් චිත්තේ චිත්තානුපස්සනාව ඔබ දකින්න මේක ඉපදෙන හැටි. ඒ වෙලාවේ ධම්මේසු ධම්මානුපස්සනාව ඔබ දරණ ස්වභාවය තමයි තත්ත්වෙච්ච පිච්චිච්ච මත්ත්වෙච්ච ස්වභාවය. ඔන්න ඕක දකින්න එකටයි සති කිව්වේ.
පැහැදිලිද? නැත්තම් 100 පවත්ත ගන්නවා කියන එක නෙමෙයි. තේරුණා නේද? එහෙනම් ඔය වචක වචනින් ඇති කන පිට හැරෙන්න සියල්ල. එතකොට ඒ විදිහට ඉති ඉමස්මින් සති සති උනොත් ඉදං හෝති වෙනවා. මොකද්ද හෝති වෙන්නේ? හේතු හෝති වෙලා හීති වෙනවා. මොකද්ද හේතුව? හේතුව තමයි ඔබම දාගත්ත ගති ලක්ෂණ ටික. එහෙම නැත්නම් පටිය, ඒ පටි ස්වභාවයේ ගෙතන හැටි ඔබ දැක්කා. ඒක හේතුව කියලා ඔබ අඳුරගත්තා. ඒක අත්තංගම වෙලා අර අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දකින්නකොට හේතු ගැලවිලා යනෝ හෝති වෙලා. ඔක්කොම හේතු ගැලවිලා ගිය ගම හේතු හෝති වෙලා හීති වෙනවා. හීති වෙනකොට අරහත් ස්වභාවය සේරම පටි ගැලවිලා කියන. එතන තිය පරිවර්තය. හේතු හෝති වෙනවා. හෝති වෙන්නේ ධර්මතාවය දකින්නකොට. පටිය ගැලවිලා ගියාම හීති වෙනවා. පැහැදිලිද? එතකොට අන්න ඒ විදිහට මේ ස්වභාවය විස්තර කරලා ඊට පස්සේ පෙන්නනවා සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පච්චති. මේ ඉපදුණු ස්වභාවය ඉමස්මින් අසති. කවුරු හරි අසතියකින් නම් මේක දැක්කේ නැත්තම්, තමන් තුළ එන වේගය, වේදනාව, ආවේග, චිත්තාවේ දැක්කේ නැත්තම් ඉමස්මින් අසති නම් ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුච්චති. ඒ කෙනාගෙන් ළඟ හෝති, මේ හෝති කියන එක හේතු හෝති වෙන්නේ නෑ. න හෝති වෙන්නේ, න හෝති වෙන්නේ මොන වුණොත්ද? අසති වුණොත්. ඒකනේ අපි අය පටලවා ගත්තේ. සිහිය පැවැත්තුවොත් ඔබට දැක් ගන්න පුළුවන්. අසිහියේ හිටියොත් ඔක දකින්න බෑ. නිසා සිහිය පවත්තන්න කිව්වා. සිහිය පවත්තලා වැඩක් නෑ. පටිච්ච සමුප්පාද ධර්ම දැක්කෝ, ඒ ධර්මතාවය ඔබ අහලා ඔබට ගලපලා ඔබ හරියට මේ ධර්ම ඔබ තුල දැක්කොත් ඔබ සතිය පවත්තනවා. සතිය කියලා කියන්නේ උදේ ඉඳන් හවස වෙනකම් යමුන්න දැන් එයි, ඔන්න දැන් එයි, ඔහොම බල බලා ඉන්න එක නෙවෙයි. මොකද්ද සතිය කියලා කිව්වේ? තමන් කෝල් එකේද පුරු, තමන්ගේ ඇතුලේ තියෙන ගති ටිකෙන් අනිවාර්යෙන් තල්ලුව හම්බෙන. කොහෙද ඊයේ ගියේ? කතාවහ මං ඊයේ ගියා පාටි. කීයට දාවේ? එකක් අහන. අහලා එනකොට දැන් ඔන්න කේන්තිය එනවා ඉපදීගෙන. එතනකොට ඕන දිහාක ගියද්දී මට වැඩක් නැහැ, මමත් ඉපදිලා පැවතිලා නැතිලා යනවා, එයාත් ඉපදිලා පැතිලා නැවතිලා යනවා. පොළොවට පස්සෙලා යන කයිබඩි දෙක ඕව ගැන හිතලා වැඩක් නැහැ. මං තරහ ගන්න නැහැ. සූපත් වේවා කියේ මැතුරුවා කියලා තරහ ගන්න නැතුව ඉන්න උත්සාහ කරා කියලා තරහ ගන්න නැතුව ඉන්න බෑ. ඇතුලේ තියෙන ගති ලක්ෂණ ටික දකින්න නැතු ඔය මොන දෙයකින්වත් තමන්ගේ පැටිය ලියා ගන්න බෑ. පැහැදිලි? එතකොට තමන්ගේ අර ඇතුලේ තියෙන ස්වභාවය දැන් අර මං ඉස්සෙල්ලා තව සිද්ධියක් ගත්තනේ. දෙමව්පියෝ දරුවන්ට මෙහෙම මෙහෙම කොටස් බෙදලා දෙනකොට මට අඩුවෙන් හම්බුනේ, අරයට වැඩියෙන් හම්බුනේ කියලා ලොකු වේගයක් තියෙනවා නම් ඒකත් කොටසක් මට දෙන්න ඕනේ, මට ඒක ලැබෙන්නම ඕනේ, ඒක එහෙම විය යුතුමයි කියලා පටියක් තියෙන කෙනාට කේන්ති යනෝ, අසහනයක් ඇතිනෝ, නිින්ද යන්නේ, පිච්චෙනෝ, දෙමව්පියත් එක්ක වෛර බදිනෝ, අපහමේ හිතින් පිච්චෙනෝ, හිතින් බයිනෝ, අම්මට තාත්තට දොස් කියනෝ, මහා වෛරයක් ඇති වෙන කාගේවත් නෙමෙයි යෝගේ ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ තුලම ඒ දෙන දේපල, ඒ තියෙන ඉඩම් කඩම් මටත් උරුම. මට මේක ලැබෙන්න ඕනි. මමත් දරුවේ. ඇයි මට මේ සැලකිලි? කවුද ඔව දාගෙන තින්නේ? සංඥාවෙන්, වේදනාවෙන්, රූපස්සෙන් තමන්ගේම ගති ලක්ෂණ. වෙන කිසිවක් නොවේ. ඉතින් ඕක අපි දැන් මෙහෙම හිතුවා කියලා එනකොට දෙයක් ගෙනාවෙත් නැහැ. යනකොට දෙයක් අරන් යන්නෙත් නැහැ. අනේ ඕවම වැඩක් නැහැ. ඔන්න ඕවා අතේර දාන්න කිව්වට අතේරෙනවද? එහෙම කිව්වට අතෑරෙන්නේ නෑ. අර අපි හදාගත්ත ගති ලක්ෂණ ටිකම අපි දකින්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ තමයි ওই ටික ඔන්න පේන්න ගන්න. එහෙම වුණාම ඉමස්ම නිරෝධා ඉදා නිරුච්ඡanti යදි දං කියලා දැන් ආවපහු මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ සමුදයංච අත්තංගමංච කියලා දෙක දෙක ගියා. ඒක තමයි දස බලේ. රූපස්ස සමුදයෝ රූපස්ස අත්තංග, වේදනා සමුදයෝ වේදනා අත්තංග, සංඥා සමුදයෝ සංඥා අත්තංගම, සංකාර සමුදයෝ සංකාර අත්තංගම, විඥාන සමුදයෝ විඥාන අත්තංගම කියලා මේ ක්‍රියාවලියම ගෙතන හැටි දැක්කා, ලිහෙන හැටි දැක්කා. ඔන්න දස බලයේ ඔබ තුල පණ ගහන. ඔය දස බලය දැක ගන්න නම් බුදු පියාණන් වහන්සේ කියනවා යදිදා
අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥාන විඥාන පච්චයා නාම රූප පච්චයා සලායතන සලායතන පච්චයා සංපස්ස සංපස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති කියලා මේ දුක්ඛ සත්‍යයේ මේ තමන් තුළ මේ වේග මේ ක්‍රියාවලිය පණ ගහන හැටි පෙන්නනෝ අවිද්‍යාව මුල් වෙලා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක මම මීට කලිනුත් පැහැදිලි කළා තිනෝ හැමදාමත් පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ තමන් තුළ මේ සංගති ඉපදෙන ක්‍රියාවලිය වෙන හැටි නොදකීම තමයි අවිද්‍යාව. ඒක දකිනකොට අවිද්‍යාව පහයති වෙලා විද්‍යාව උදපාදි වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා එතනත් අර සංඛාරං කියන එක තියෙනවා. සන්නූපදින ක්‍රියාවක් කරන් කාට හරි බනින්න තමන් තුළ රත්වීමක් පිච්චීමක් ජනිත වෙන්න හේතුව තමයි තමන් තුළ මේක ඉපදෙන හැටි නොදකීම අවිද්‍යාව. ඉපදෙන හැටි දැක්කනම් සංඛාරම් වෙවි යන්නේ නැහැ. ඉපදෙන හැටි නොදකීම තමයි මේ නොදකින නිසයි මේක ගැතෙන්නේ. අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදකීම. මොන ඇත්තද? මොන ඇත්තද අවිද්‍යාව කියන්නේ? තමන් තුළ සංපාද වෙන හැටි තමන්ටම ආවේනික සංගතියක් ඉපදෙන හැටි නොදකීම. ඒ නොදකින නිසාම අවිද්‍යාව මුල් වෙලා සංඛාරා. සංඛාරා මුල් වෙලා විඥාන. විඥානයක් වෙන විකෘති බවක් වෙන. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන නාම රූප බල ගැන්වෙලා පරණ ගති වලින් තල්ලුව දීලා ගතිපටිය ඉස්සරහට ගෙති ගෙති සලායතන සංපස්ස සංවේදනා තණ්හා වෙලා ගතිය තව තව ශක්තිමත් වෙලා තැනක ඇතුලේ හාවෙවි. ඒ ගති එන්න පෝෂණය වෙවි. ආස ගති, ප්‍රේත ගති, නපුරු ගති, කෑදර ගති, ඊර්ෂ්‍යා ගති හැදෙනු. ජාති පච්චය වෙනකොට ඒ ගතිය ජරා වෙනු. තරහයි තියෙන්නේ නැහැ. ෆෝන් එක බ්ලොක් කරලා දාලා ෆෝන් එක බිම ගහලා ටිකක් වෙලා ඉන්නෝ. තරහ ආවා ජාති. ওই තරහ පැය 24ම තියෙනවද? ටිකක් වෙලා යනකොට ජරා වෙනු එක වෙනස් වෙනවා. මරණනුත් වෙනවා. ඊට පස්සේ ආයෙ අර බ්ලොක් එක අන්ලොක් කරලා ආයෙ ෆෝන් එක ඔන් කරලා ඔන්න බලන කොහොමද කියලා මැසේජ් එකක් ආයෙ දාලා බලනවනේ අපි. තාත්තේ කොහොමද දන්නේ නැහැ කියලා. හැබැයි අර ගෙතිච්ච ගතිය ඒක ගෙතිලා ඔහෙ යනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වෙලා පුඹගෙන රත් වෙලා කන් නැතුව බොන් නැතුව නිදාගෙන බඩකින්නකුත් එන්නේ නැහැ අඬ අඬ ඉන්නවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසේ හූල්ල 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 පිච්චි පිච්චි සම්භවන්ති වෙලා යන කොයි වෙලේ හරි ඔකත් ඉවර වෙනවා. ඉවර වුණාට අර ගොතපු ගැතිල්ල ඉවර වෙන්නේ නැහැ. ඒ ගතිය ගෙති ගෙති ආපහු ඉස්සරහට යනවා. ඊට පස්සේ සම්භවන්ති වෙලා ඒව මේ තස්ස මෙන්න මේ ධර්මතාවයේ කේවලස්ස දක්ෂේක්කුණොත් ඒව මේ තස්ස කේවලස්ස වුණොත් දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මේක දකින්න දක්ෂ එක්ුණොත් අර දුක්ඛ කන්දයම සමුදය වෙන එකකින් හේතු හෝති වෙනවා. හරිම ලස්සන දහම. එතකොට එහෙම වෙච්ච කෙනෙකුට පුළුවන් වෙනු අවිජ්ජායත්වේ ත්වේව අශේෂ විරාග නිරෝධ. අශේෂ විරාග නිරෝධ. විරාග රාග කියන්නේ මත්තෙලා ගෑවි ගෑවි එනවා. මොකටද ගෑවෙන්නේ? මම මෙහෙම තමයි වෙන්න ඕනේ. මේ තමයි මං කැමති විදිය. මගේ ගෑනු ළමයා මේ විදිහට ඉන්න ඕනේ. මේක තමයි වී උත්තේ කියලා තමන්ම ලෝකයක් හදාගෙන තමන්ම මේ ලෝකේ පවත්ව ගන්න ඒකට වටිනාකමක් දීලා ඒකමයි වී උත්තේ කියලා ඒක මත්තෙම හැපි හැපි ඒකෙම මත්තෙලා ගෑවි ගෑවි අර ලෝකේ පවත්වගෙන යන. ඕක තමයි රාග. පැහැදිලිද? එතකොට ඒ රාග කියන එක විරාග වෙනවා. රාග තීනකොට පටිය ගෙති ගෙති රෝධ වෙවි රෝධ වෙවි යනවා. එතකොට හරියට මේ ධර්මතාවය දැක්කොත් තමන්මමයි හදන් ඉන්නේ අනිච්ච බව දුක්ඛ බව දැක්කොත් රාග විරාග වෙනෝ රෝධ වෙවි ගෙති ගෙති ආපු එක නිරෝධ නිරෝධ වෙලා පටිය ගෙති ගෙති ආපු ගෙතුම ලිහෙන්න පටන් ගන්නෝ. ඔය ධර්මතාවය ඔබ වරක් දෙවරක් තුන් වාරයක් සිය වරක් 50 වරක් උනත් භාවිතා කරන්න වෙනවා. ගතියේ ඝනකම අනුම තද පටියක් නම්
එක සැරේ කපන්න බෑ. පටිය එකපාර ගැලවෙන්නේ නෑ. ගැහැණු ළමයට බණි අවුරුදු එකහමාරක් දෙකක් යනකොනොත් බණි කරන්න දෙයක් නෑ. තමන්ගේ ඇතුලේ තියෙනකම් බැලෙනවා. කොහොම හරි අල්ලගෙන හිටියොත් වැඩේ. දැන් මම අතහැරගන්න නැතුව සම්බන්ධේ ඒ ප්‍රශ්නෙම්මම ඔය පටිය කලව ගන්න පුළුවන්. නැත්තම් මෙයා වැඩන්නේ අතහැර දාලා අදින් ඉවරයි සම්බන්ධ කියලා නවත්තගෙන ආයි වෙන එක්කෙනෙක් එක්ක ගියා. ආයි හරගටි මත වෙනවා. කවුරු මාරු කරත් තමන්ගේ ඇතුලේ තියෙන හේතුව ආයි අරයට දණ්ඩ නීති සංග්‍රහය ඔක්කොම ටික දානවා. යන්න බෑ, කතා කරන්න බෑ, හිනා වෙන්න බෑ, මට කියලා යන්න ඕනේ ඔක්කොම ටික දා. පැහැදිලි. අපි කෙනාව මාරු කරා කියලා අපේ ඇතුලේ තියෙන හේතුවයින් වෙන්නේ. බාහිරින් පුද්ගලයව මාරු කරා කියලා. ආයි පටන් ගන්න. කොයි වෙලේ හරි ඔක දැකලා 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 ගලව ගන්න පුළුවන් වෙනවා. බොහොම හිමින් තමයි පින්වතුනි ගැලවෙන්නේ. පැහැදිලිද? බොහොම හිමින් ගැලවෙන්නේ. මොකද එක පාරම සියල්ල කපා ගන්න බෑ. හැබැයි ඔබ මේ ධර්මතාවය දැකලා තියෙන ගැඹුරය අනුව ඔබේ ගති ලක්ෂණ ස්වභාවය ඔබට හොයා ගන්න කේවලස්සෙක් වුණොත් ඔබ දක්ෂ වෙන තරමටයි අර පටිය එළියට ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒක ගන්න තරමටයි අනිච්ච බව දුක්ඛ බව පේන්නේ. ඒක භාවිතාව වෙවි කියොත් ඔන්න පටිය ගැලවිලා යනවා. පටිය ගැලවිලා යන එක තමයි අශේෂ ශේෂයක්වත් ඉතිරි නැතිව ඔක්කොම ගැලවෙන්නේ. අශේෂ විරාග නිරෝධෝ. එතන තමයි පැහැදිලි කරන්නේ අශේෂ විරාග නිරෝධෝ කියලා. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ කියලා නිරෝධ සත්‍යය කියන්නේ ඒකයි. අර ත්‍යාගය කියන එක ඇති වෙන්නේ දැන්. ත්‍යාගය කියන්නේ මොකක්ද? ත්‍යාගය කියන්නේ ඔබ ළඟ තියෙන දෙයක් ඔබ කාට හරි දෙනවා. ඔන්න ආරයි යන මට ප්‍රශ්නයක් නෑ. ඔන්න මම ඔබට මේ ත්‍යාග දෙනවා. ත්‍යාග එක බාහිර එකක්නේ. ත්‍යාග කියන්නේ ඔබම වටිනාකම දින ඔබම පවත්ත ගන්න ඇද්ද බැඳගෙන තිච්ච ඔබේ ගතියක් පටිය ලිහිල්ලා යනකොට ඒක අතහැරිලා යන ත්‍යාගයක්. අතහැරලා ගියා ඒ වටිනාකම බිඳුවට බැහැලා එක කුස්සක් දැන් හරයක් නැහැ. අට්ටියති හරා යති චිගුච්චති උනා. ත්‍යාගෝ පටිය නිස්සග්ගුණා. චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍යානාලයෝ. ඇතුලේ ආලයක් නැහැ තියාගන්න. මේක මේම මන ආලයක් නෑ. ආලය න ආල වෙලා අනාලයෝ. ඔන්න නිරෝධ සත්‍ය. ඕක අත්දකින්න, ඔබ අත්දකින්න, ඔබට පුදුම සුවයක් දැනේවි. පටිය ගැලවි ගැලවි යනකොට ඔය ස්වභාවය වෙද්දී සංඛාර නිරෝධෝ අර විදිහට දැන් එනවා. අවිජ්ජා ව්‍යද්ධි සංඛාර නිරෝධෝ, ඊළඟට විඥාන නිරෝධෝ. අර පටිය අවිද්‍යාපච්චය සංඛාර, සංඛාර පච්චය විඥාන කියලා 12ක් තිබ්බනේ මෙතන. එක එක දැන් ගෙති ගෙති ආපු එක ලිහිලිහිය. අවිජ්ජා නිරෝධෝ, සංඛාර නිරෝධෝ, විඥාන නිරෝධෝ, නාම රූප නිරෝධෝ වෙලා දැන් ඇවිලෙන ගින්නට පිදුරු වැටෙන්නේ නැහැ. පඩ ටික ලිහනකොට අර පටිය ගැලවි ගැලවි යන. ඒතර ඔය තමයි අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාදේ. ලිහන හැටි ලිහිලා ගියාට පස්සේ ඔබ තුල සුවයක් දැනෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති කියන ධර්මතාවය ඔබ දකිනවා. එතකොට ඔබ තුල නිවීමක්, මිදීමක්, සැනසීමක් ඇති වෙනු. කුණු ටික සලා යනු, පටිය ගැලවිලා යනු. හිතේ හරි සහනයක්, නිවීමක්, මිදීමක්, භව උද්දවීමක් එක්ක අර බුද්ධ ස්වභාවයක් පණ ගහම්. අන්න ඔබ යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. ඔබ බුදුන් දැක්කාවේ. කොහෙන්ද බුදුන් දැක්කේ? ඔබ තුලමයි. භව උද්දවෙච්ච ස්වභාවය ඔබ දැක්කනම් ඔබ බුදුන් දැක්කා වෙනවා. එහෙනම් බුදුන් දැක්කේ කොහෙන්ද? පටිච්ච සමුප්පාද ධර්මතාවය දැකීමෙන්මම. එහෙම තමන් තුළ දැකෙනකොට අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වෙනවා. විඥාන වෙනුවට විඥානයේ කුණු ටික කුසල මූල විඥාන වෙනවා. නාම රූප වලට කුසල මූල නාම රූප වෙනවා. සලායතන වල කුසල මූල සලායතන. සලායතන පච්චය පස්ස වෙනකොට ඒකේ පස්සේ පසාදය අදිමුඛයක් ඇති වෙලා අර බුද්ධ ඡාති වෙලා තමන් තුළ නිවීමක්, විදීමක්, සැනසීමක් ඇති වෙලා ඒ සුවයක් ටික වෙලාවක් තිබිලා නැති වෙලා යනවා. ඔන්න ඔහේ ඉතින් ගියපු දේ මට ඉතින් ඒක ගන්න ප්‍රශ්නයක් නෑ කියලා පොඩි දුකක් තියෙනවා. ඒ දුක නැති වෙන්නේ ඒ කියන්නේ ඉච්ඡ ඉතුරු වෙනවා. ඒත් ඔබ කැමති ඔබේ ආදරවන්තිය, ආදරවන්තයා එහෙම පාටි වලට යන්නේ නැත්තම් හොඳයි කියන ඉච්ඡ ඉතුරු වෙනවා. ඒකේ පුංචි දුකක් තියෙනවා.
හැබැයි ඒ දුකේ නෑ ආසත්ත බවක්, පෙලීමක්, පීඩාවක් කියන එකක් නෑ. පැහැදිලිද? ඒක අර ඊර්ෂ්‍යා ගන්න, තරහ ගන්න, කුහකකම් කරන්න තරම් එහෙකට යන්නේ නෑ. දැකලා දැකලා ගිහින් යනවා. කාලයක් ඇද්දි ওই ઈચ્છත් ඒ තරම් ගාණක් නැති වෙලා යන්න පුළුවන්. එයා ගියා කියලා එහෙම බණි කියන්නේ බණින්න තරම් හිතක් එන්නේ නැහැ. හැබැයි තින් අර යනවට අකමැති, අකමැත්ත නැති වෙන්න නැති වෙන්න පුළුවන්. අකමැත්ත නැති වෙන්නේ නැහැ. අකමැත්ත ඉතුරු වෙනවා. පැහැදිලිද? ඒකෙන් පීඩාවක් නැහැ. ඒකයි කියන්නේ ઈચ્છ ඉතුරු වෙනවා. පටිය තමයි ගැලවිලා යන්නේ කියන්නේ. ඊට පස්සේ ඒවං සුවක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්තානෝ විවටෝ ප්‍රකාශිතෝ ජින්න පිලෝතිකෝ. මෙන්න භික්ඛූනි, මේ තමයි සුවක්ඛාතෝ ධම්ම. දැන් භික්ඛූන්ට කියන්නේ මහණ මෙහෙණ උපාසක උපාසිකා සිව්වනම් පිළිසෙට කියනවා සුවක්ඛාත. දැන් ඒකට කලිනුත් ඇහුවා සුවක්ඛාත කියන වචනේ තේරුම. සුවක්ඛාත කිව්වේ ස්ව තම තමන් තුල තමන්ටම අනන්‍ය වෙච්ච ගති ලක්ෂණ ටික කය වෙනකොනම් ඒ කය වෙන ස්වභාවය ඔබ අධ්‍යක් ගත්තනම් අන්න ඔබ තුල ස්වක්ඛාතෝ කියන ස්වභාවය පණ පිහිටුණා. නැත්තම් අපි මේ හැමෝටම ස්වක්ඛාතයි කියලා ඇඳුම මාරු කරා කියලා ස්වක්ඛාත වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ අපි ගිහි ස්වභාවයෙන් පැවිදි ස්වභාවයකටපත් උනා කියලා ස්වක්ඛාත වෙන්නේ නැහැ. තම තමන්ගේ ගති ලක්ෂණ ටික කය වෙනවා ස්වක්ඛාතෝ. ඒ ගතිය කය වෙන ස්වභාවයට තමන්පත් උනා නම් ඒවං ස්වක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ තමන් දරණ ධර්ම උත්තානෝ. ඒක තමයි උත්තරීතර වෙන්නේ. ඒක තමයි විවාටෝ. මොන වටේද? දැන් මේ සංවට්ට, පරිවට්ට, විවට්ට කියලා දෙකක් තියෙනවා. සංවට්ට කියන්නේ ගතිගොඩ. ඕක හදා හදා තව තව පරිවර්තයෙන් පිරියපිරි හරහදෙන තල්ලුවෙන් තව ගති හදා පරිවර්තේ ශක්තිමත් කර කර සංවට්ටේ තර කර කර යනවා. සංවට්ට කියන්නේ ගති ටික. නැවත නැවත තරහ ගන්න, නැවත නැවත ඊර්ෂ්‍යා කරන, නැවත නැවත කුහකම් කරන පිරියපිරි ක්‍රියාත්මක වෙන. එතන සංවට්ටෙන් පරිවර්තේ හරහා සංවට්ටේ ශක්තිමත් වෙනවා. සංවට්ටේ පරිවර්තේ ගෙති ගෙති යන එක දකින්නකොට පරිවර්තේ තමයි ඔබට පේන්නේ. අයි පිරියපිරි මේ මොහොතේ පිරියපිරි ක්‍රියාත්මක වෙලා අලුත් ගතියක් හැදෙන එකයි ඔබට පේන්නේ. පැහැදිලිද? පරිවර්ත දැක්කොත් ඒක විවර්ත වෙලා යනකොට කවදාහරි අර සංවර්තේ ගැලවිලා යන. ගති ටික නැගටි වෙලා යන. පැහැදිලිද? පැහැදිලිද? දන්නේ නැහැ මොනවද මේ වචන ගොඩක් කියන වගේ එකක් නැහැ නේද? මම මේ පුළුවන් තරම් සරල කර කර කියන්න බලන්නේ. එතකොට මේ එතකොට මයා ධම්මී උත්තානේ විවටේ ප්‍රකාශිතේ. මෙන්න මෙහෙමයි මේ ධර්මතාවය ඔබ තුල උත්තානේ වෙලා, උත්තාන වෙලා කියන එක බලගැන්විලා විවටේ වෙනවා කියලා ප්‍රකාශිත කරනවා. ජින්න පිලෝතිකේ. ජින්න කියලා කියනවා දිනනවා. ජින්නම් කියලා කියන්නේ දිනනවා. පිරියපිරි පිරියපිරි ධර්මතාවයේ ලෝ ඔබේ ලෝකය තුල තිකේ රාග දේශ මෝහ විදිහට පිරි එක්කෝ අපිරි එක්කෝ දෙක අතර මනමනානි අපි ගති හදන්නේ. එක්කෝ අපි කැමති දේ පවත්ව ගන්න හදන්න පුළුවන් වුණාම ඇලෙනු. ඇලුනහම දැන් අර ගැහණු ළමයා මං ඔන්න ගියේ පාටි එකට කතා කරා මං ගියේ නැහැ කිව්වහම පිරිපැත්තේ මාරයි, හරිම ෂෝක්, හරි කිකුරි, මෙහෙම කෙනෙක් තමයි මං හෙව්වේ කියලා ඔන්න පිරිපැත්තේ තව ආදරේ වැඩි වෙලා එක්කෝ හැදෙනු. මම ගියා කියලා කිව්වහම අනිත් පැත්තෙන්, අපිරි පැත්තෙන් තරහ වෙලා දේශගතියක් හැදෙන අනිත් පැත්තෙන් හැදෙන. ඊට පස්සේ ඊයේ මට කෝල් එකක් ඇවිල්ලා කතා කරා. මම ඉතින් කල්පනා කරලා ගියේ නැහැ මේ කියලා කිව්වහම ඒ වුණාට ඔයාගේ ෆෝන් එක ඔන් වෙලා තිබ්බනේ පාන්දර දෙක වෙනකම් ඔන්ලයින් ඉඳලානේ පාටිය ගියේ නැති වුණාට. නෑ මම ඇත්තටම ගියේ නැහැ. දැන් කියලා කියන. දැන් ඔබේ හිතේ පිරි අපිරි අතරමයි. ඔය කිව්වට ගිහින් මේ ෆෝන් එක ඔන් වෙලා තිබිලා තියෙන ඔය බොරු කියන්නේ. දැන් මගේ ඇතුලේ මට බොරු කියනවා කියන එකත් එක්ක පිරි අපිරි අතර මැන ඒත් පිච්චෙන්නේ නැද්ද? ඒත් පිච්චෙනවා. ඔය තමන්ගේ ගතියෙන් දෙපැත්තට මැනමැනා ඒත් පිච්චෙන. කොහොම හරි ගතියක් එනවා. තරහ වෙන්නන්නත් බෑ. ඇගියේ නෑ කියනවා. ආසාවක් ඇති වෙන්නෙත් නෑ. ඇගිහිල්ලා කියන්නේ ඒක ෂුවර් නෑනේ. ඇත්තද දන්නෙත් නෑනේ කියන්නේ. දෙපැත්තට මැනමැනා ඒත් වෙහෙසෙනවා. ඒත් පිච්චෙන. ඒත් රත් වෙනවා. බලන්නකෝ ඒකේ ස්වභාවය.
ඒතින් ඔය තුන තමයි ලෝකයේ මේ පිලෝ දෙකේ ඔබේ පිරියාපිරි ලෝකයේ තින තිකේ පිලෝ තිකේ දිනන්න ඕනේ. ජින්න පිලෝ තිකේ වෙනකොට අල මේ ජින්න පිලෝ තිකේ වෙනවා. ඒ වංශවක්කාතේ කෝ භික්කවේ මයා ධම්මේ උත්තානේ විවටේ ප්‍රකාශිතේ ජින්න පිලෝ තිකේ අල මේව වෙනවා. මේ රිය ගමනට බද්ධ වෙවි ආපු කෙනා රිය ගෙති 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 ධාවනේ වෙවි ආපු රිය ගමනේ අරිය වෙනවා. අල මේව සද්දා පබ්බජිතේන. සද්දා කියලා කිව්වේ පටිච්ච සමුප්පාද ධර්මතාවය දැකගත් පබ්බජිතෙක් බවටපත් වෙනවා. එයා තුල මහණ වුණත් මෙහෙණ වුණත් උපාසක වුණත් උපාසිකා වුණත් සද්දා පබ්බජිතේන කුල පුත්තේන කුල පුත්‍රේ බවටපත් වෙනවා. ඕකම තමයි සද්දස්ස කුල පුත්තස්ස වෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? හේතුඵල ධම දැකගත් පුද්ගලයේ බවටපත් වෙනවා. ඒකම තමයි සද්දා පබ්බජිතේන කුල පුත්තේන කිව්වේ. සද්දස්ස කුල පුත්තස්ස කියන එකම තමයි. එහෙම කෙනා තුල විරියං ආරබිතු. විරිය ආරම්භ වෙනවා. මොකටද විරිය? දත කට අරගෙන මං කොහොම හරි නිවන් දකින්නවා කියන විරියද? අර කඹයක් අදිනවා වගේ ඒ විරිය නෙමේ. ඔබ තුල ඔබේ තියෙන මේ සංගති වලින් මිදී නිදහස් වෙන්න ඕන. කොහොම හරි මිදී නිදහස් වෙන ධර්මතාවයේ දැකගෙන මේ රත්ීමෙන් පිච්චීමෙන් නිදහස් වෙලා විමුක්තියක් අත්පත් කරගෙන රිය ගමන වී වෙන් වෙනවා කියන විරිය ආරම්භිතුන් වෙනවා. ආරම්භති කියලා කිව්වේ ආරම්භ කරනවා. කවදද දැන් ඕක ආරම්භ වෙන්නේ? මේ ධම දැක්ක දවසටයි. දැන් ඔය ආරම්භ කළා කියලා හිතාගෙන ඉන්න අය පටිච්චසමුප්පාද ධම දැකලා නැත්තම් ආරම්භ වෙලා නැහැ. පැහැදිලි නේද? එහෙනම් ආරම්භිතුන් වෙන්නේ ඒව සුවක්ඛාතේ භික්කවේ මයා ධම්මේ උත්තානේ උණු. මේ සුවක්ඛාත ස්වභාවයේ මේ ගතිය ගෙතෙන හැටි කය වෙන හැටි දැක්කොත් විවටේ ප්‍රකාශිතේ උනොත් ජින්න පිළේතුකේ උනොත් තමයි සද්දා කුල පුත්තේ සේන කියලා කුල පුත්තේන විරියං ආරබිතුම් වෙන්නේ. අන්න එහෙම කෙනා කාමන් තචෝ නහරු. මේ කායේ කාය තමන් තුල ඇවිල්ලා අර තමන් තුල ආසත්ත බවක් මහා රත්ීමක් මහා රාග ස්වභාවයක් එයා ඔය මස් මාළු නොකා උඹල කඩවත් නොකා සතෙක්වත් මරන්නේ නැතුව උපාසකෙක් වගේ හිටියාට අර තැවෙන දැවෙන පිච්චෙන ස්වභාවය එනකොට ඒ පිච්චෙන ස්වභාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන කියලා කාම තචෝ මේ මස් නහර නහර අට්ටි ඇටමිදුළු ඇටවලට අවසිස්සතු අවසිස්සතු ශරීරේ උපසිස්සතු මන්සල් ලෝහිතා අපි කියන්නේ ලේ මාස් ඇට නහර වලටම දැනෙනවා මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා. කාටද එහෙම දැනෙන්නේ? සද්දස්ස කුල පුත්තස්සේ කොට. එහෙම වෙච්ච නැති කටිට මේ තාම තමයි ඇත්ත ඇවිල්ලා අහන්නකො. ඔගලන්ට තේරෙවි මේක තියෙන වටිනාකම. එහෙම කිව්වට සද්දස්ස කුල පුත්තස්සේ වෙන්නේ නැහැ. ඒක තමන් තුළ ඇති වෙන්න ලේ මාස් ඇට නහර වලටම තමන්ට ඒක ස්වභාවය ඇති වෙන්න ඕන. යන්තම් එහෙම වෙච්ච කෙනෙක් පුරිස තාමේන මේ පිරි අපිරි ධර්මතාවයේ ක්‍රියාත්මක වන හැටි දැකලා පුරිස විරියේන කියන්නේ පිරි අපිරි ධර්මතාවයෙන් රිය ගෙතන එකෙන් වෙන් වෙන්න පුරිස විරියේන පුරිස පරක්කමේන පිරි අපිරි ධර්මතාවයේ හොද්දට දකින පරාක්‍රමයක් ඒකමයි මුල ඒතනමයි මුල තමන්ගේ පිරි අපිරිමයි මුල කියලා හැම වෙලෙම දකින පරාක්‍රමයක් තමන් තුළ ඇති. අපි කියන්නේ පරාක්‍රම කියලා කියන්නේ අර ඒක බල ගැන්වෙනවා. පිරිය අපිරි ධර්මතාවයේ බල ගැන්වෙනවා. පත්තබ්බන්න තං ආපාපුනිත්වා වීරියස්ස සන්තානම් භවිස්සති. මෙහෙම යන කෙනෙක් බව හදන එකෙන් වෙන් වෙලා යනවා. මොන බවද? තරහ බව, නපුරු බව, ක්‍රෝධ බව, ඊර්ෂ්‍යා බව, පටික භවෙන් භවිස්සති වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. වැඩේ ඒක නෙමෙයි. මේකේ පරිවර්තනයේ තියෙන හැටි චුට්ටක් පෙන්නමුකෝ අපේ අය පටලැවෙන හැටි. මම මේ දැන් විස්තර කරපු ඡේදේ පරිවර්තනයේ තියෙන්නේ මෙන්න මෙහෙම. මහණෙනි, මා විසින් මෙසේ ධර්මීය මනාකොට කියන ලදී. වසා නොතබන ලදී. වැසුම් හරින ලදී. දල්වන ලදී. සුම්බුන් පිරිද්දීම් සහ ගැට නැති කරන ලදී. මොන ගැටද දන්නේ ඊට පස්සේ මහණෙනි මෙසේ මා විසින් මනාකොට කියන ලද්ද වසා නොදබන ලද්ද වැසුම් හරින ලද්ද දල්වන ලද්ද සුන්බුන් පිරිද්දීම් සහ ගැට නැති කරන ලද්ද ධර්මෙහි
ශද්ධාවෙන් පැවිදි වූ කුලදරුවා විසින් කැමැතිසේ ශරීරෙහි සමද නහරද ඇටද ඉතිරි වේවා, මස්සහලේ වියලේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමිනේ පැමිණිය යුතු යමක් වේද, එයට නොපැමිණ වීරය අත්හැරීමක් නොවන්නේ යයි වීරය පටන් ගැනීම සුදුසුමය. බලන්නකෝ කොයි තරම් එකක්ද කිය. ලේමස් ඇටනහර ඉතිරි වේවා, මස්ලේ ටික වියලේවා කියලා අදිඨාණයෙන් මේ වැඩේ කරනවා. අඩුගානේ පරිවර්තනයේ මෙහෙම තියෙන එක පිළිගන්න එක මේක හරි කියනවනම් මෙහෙම කරන එක්කෙනෙක් හරි අපි දැකලා තිනවද අද ඉන්නවා. නා මස්ලේ වියලේවා කියලා ඉන්න එහෙම කවුරුවත් නැහැනේ. ඒගොල්ලොත් හොඳට පෝෂණීය වෙමින් සාමාන්‍ය විදිහට දිනදා ජීවිත කරගෙන යනවනේ. අඩුගානේ දැන් මේ තියෙන්නේ මෙහෙම කරන්න කියලා කියලා නම් මෙහෙම කරන අයවත් ඉන්නේ පැති එහෙම කරන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ ලියපු එකේ සම්පූර්ණයෙන් බලන්නකො. අර කාමං නහාරු මන්සං කියන එක ලේමස් නහරවලට මේ ස්වභාවය දැනෙනවා. එහෙම පිරියපිර ධර්මතාවයේ දැනෙන කුල පුත්තස්සෙක්ට මෙහෙම වෙනවා කියන එක බලන්න ලියලා තියෙන හැටි. පරිවර්තනයේ වෙනස් වෙලා තියෙන හැටි. නහරද ඇටද ඉතිරි වේවා, මස්සාලේ වියලේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමණයේ පැමිණිය යුතු යමක් වේද, ඒට නොපැමිණ වීරිය අත්හැරීමක් නොවන්නේය යයි වීරය පටන් ගැනීම සුදුසුමය. මහණෙනි, කුසීත පුද්ගලතෙම පවිටි වූ අකුසල ධර්මයන්ගෙන් ගැවසී ගත්තේ දුකින් වසයි. ඔහොමම ලියලා තියෙනවා මේ මහත් වූ අර්ථයෙන්ද පිරිහෙයි. මහණෙනි, පටන් ගන්නා ලද වීරිය ඇත්තේ වනාහි පවිටි වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්නූයේ සැපසේ වාසය කෙරේ, මහත් වූ අර්ථයද සම්පූර්ණ කෙරේ. දැන් මේ ලියලා තියෙන දේ සිංහල වුණා වුණත් ටිකක් තේරෙන්නේ නැහැනේ. එහෙම වුණා වුණත් ඒක හරි අමාරුයි, අර පැහැදිලි කමක් නැහැ. ලියලා තියෙන මොනාල් දන්නේ නැහැ. සහ මේ සම්පූර්ණයෙන් වෙනස් කතා තමයි තියෙන්නේ. ඉතින් අපි පින්වතුනි මේ කියන්නේ දැන් අපිට පහර දෙනවා කටේ කියනවා ත්‍රිපිටකයේ වැරදි කියනවා කියලා. ත්‍රිපිටකයේ වැරදි නැහැ. ත්‍රිපිටකයේ තියෙන දේ සූත්‍ර තමයි මේ අපි කියන්නේ. අපි ප්‍රකාශ කරනවා මේ පරිවර්තනය වැරදි. පරිවර්තනය නිසා මිනිස්සුන්ට නිබ්බාන සෝයක් අත්පත් කරගන්න පුළුවන් පාර සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ කියන එකයි බොහොම කරුණාවෙන් කියන්නේ. කිසි කෙනෙක් එක්ක ගැටීමට නොවේ. දිනන්නට යමක් නැහැ, දිනන්න දෙයක් නැහැ. Taman නිවුණ නම් විතරක් නම් අපි දිනුවා, එච්චරයි. ඒ දිනුම විතරයි අපට අදාළ වෙන්නේ. වෙන දිනන්න දෙයක් නෙමේ, මේ ගැටෙන්න නෙවේ කියන්නේ. ඔබත් අපි හැමෝමත් සමස්ත මනුස්ස වර්ගයාගෙම අතලොස්සක් ඉන්නවා. ලේමසට නහර වලින්ම තමන්ගේ මේ රත් වෙන පිච්චෙන මත් වෙන අසහනකාරී ජීවිතයට සුවයක් හොයන. අනේ සුවයක් හොයන අයට මෙන්න මේ ධර්මතාවයේ මේ කියන දේවල් තුල සුවයක් නැහැ. සැබෑවටම බුද්ධ දේශනාව මෙයයි කියලා ඒ අය උද්දේශා හඬ නැගීමක් පමණමයි මේ කරන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඉතින් ගැටෙන්න දෙයක් නැහැ. මේ සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඊට පස්සේ මේ සූත්‍ර දේශනාවේ අන්තිම ටික, දුක්ඛම් භික්ඛවේ කුසීතෝ විහෙරති වෝකින්නෝ පාපකේ අකුසලේහි ධම්මේ මහන්තච්ච සද්දන්තම් පරිහාපේති. භික්ඛූනි, මේ විදිහට මේ සියලු දේ අර පාපකේ අකුසල ධම්මේහි කියන්නේ රත් වෙලා පිච්චිලා මත් වෙලා ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් අර තමන් තුළ පටිගයෙන් දේශයෙන් ආදරයෙන් කෑදරයෙන් වෙලිලා ඉන්න ස්වභාවයේ ඉන්න කෙනෙක් අර දුක්ඛම් කියන ස්වභාවය දැක්කොත්, දුක්ඛම් භික්ඛවේ දැක්කොත් එයාට පරිහාපේති, නිදහස් වෙන්න පුළුවන්. ආරද්ධ විරියෝච භික්ඛවේ, ආරද්ධ විරියෝ කියලා කියනවා රියගමණින් විදි නිදහස් වෙන්න. එයාගේ තුල ශක්තියක් බලයක් තමන් තුල ආරද්ධ විරිය ස්වභාවයක් ඇති වෙනවා. සුකම් විහෙරති පවිවිත්තෝ පාපකේ අකුසලේහි ධම්මේ මහන්තච්ච මහන්තංච සදන්තම් පරිපූරේති වෙලා ඒ කෙනාට මේ සුකම් විහෙරති ස්වභාවයටපත් වෙන්න පුළුවන් වෙනවා. න බික්කවේ හීනේන අග්ගස්ස පත්ති හෝති. එහෙම කෙනෙක් බික්කෝනි අර හීන ස්වභාවයකට පත්වන්නේ, ඒ හීන ස්වභාවයේ අග්‍ර වෙන්නේ නැහැ. අග්ගේන චකෝ භික්කවේ අග්ගස්ස පත්ති හෝති, මණ්ඩපේය මිදම් භික්කවේ බ්‍රහ්මචරියන් සත්තා සම්මූකි භූතෝ. තමන් තුල සම්මූකි භූතෝ වෙනවා කියලා කියන්නේ සම්මුල් වෙලා
බිහි වෙනවා කියන. භූත වෙනවා. මොනවද භූත වෙන්නේ? තරහ ගති, නපුරු ගති, ක්‍රෝධ ගති, සම්මුඛි භූතෝ වෙනකොට ඒ ධර්මතාවයේ දැක්කලා බ්‍රහ්මචාරියම් වෙනවා. බ්‍රහ්මචාරියම් කියන්නේ මෙදි නිදහස් වෙවි යනවා කියන එක. තස්මා තිහ වික්කවේ වීරියං ආරබත අනේ කිනා තුල විරියක් ආරම්භ වෙනවා. මොන විරියද? රිය රිය කරා. රියෙන් නිදහස් වෙන. අපතස්සත් පත්තිය අනතිගතස්ස අධිගමයි. එයා ඒ ධර්මතාවයේ භාවිතාවේදී යනකොට අධිගමයටපත් වෙනවා. මොකක්ද අධිගමයේ? එතකොට අපි අර කියන දස සංයෝජනවල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දන්නේම නෑ ගැලවිලා යනවා. සද්දස්ස කුල පුත්තස්ස බවටපත් වෙච්ච කෙනා තුළ ඊට පස්සේ කාමරාග පටිග හිමින් හිමින් තමන්ගේ පටි ස්වභාවයේ තමන්ගේ කෙලෙස් පටි ස්වභාවය අඳුරගත්ත කෙනාගේ හීන වෙලා යන සෝතාපන්න සකදාගාමි ඵලයටපත් වෙනවා. කාමරාග පටිග සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. අධිගමයටපත් වෙනවා. අනාගාමි ඵලයටපත් වෙලා ඊළඟට රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කෙනෙ ඉතුරු කෙලෙස් දැමි ටිකත් ලිහිලා ඒකේන අධිගමයටපත් වෙනවා. අසංහි කතස්ස සච්ච කිරියාය සත්‍ය දැකගෙන මේ මෙතිවක් නොදැකෙප වැහිලා තීච්ච තමන්ගේ පටි ටිකේ කෙලෙස් දැමි ටිකෙන් ලිහිල් වෙලා සච්ච කිරියාය ඒවන්නෝ අයං අම්හා කම්පබ්බචා අවඤ්ඤා භවිස්සති සපලා සෞර්ධයා ඒ සංච මයම් පරිපුඤ්ඤාම එන්න එහෙම වෙච්ච කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්ච බේසජ්ජ පරික්කාරං තේසන්තේ කරා අම්හේසු මහප්පලා බවිස්සති. මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්ච කියන එක ඒකෙනා පරිහරණය කරනවා තමන්ට මහත්ඵලයක් උදා කරගන්නත් ඒ වගේම භව උද්ද කරගන්නත් බවිස්සති වෙන්නත්. ඒ වන්හි හෝ බික්කවේ සික්කි තබ්බං අත්තත්තම් වාහි භික්කවේ සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදේතු. ඒ දේවල් දැන් කෙනෙක් එහෙම කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානම් පච්ච කියන එක අපි හැමෝටම අපිත් නිවසක් ඇඳුම් පාවිච්චි කරනවා, ආහාර පාන පාවිච්චි කරනවා. ඒ දේවල් සම්මුති ලෝකයේ අපට ඕන. වාහනයක් ඕන කෙනෙක් වාහනයක් ගන්න දැන් කෙනෙක් හිතන්න පුළුවන්. ඕන දැන් සල්ලි එකතු කරන කෙනෙක් වාහනයක් ගන්න කවුන්ට් එකක් දා. දැන් මේ දහම වැරදිව තේරුම් ගත්ත කෙනෙක් අයියෝ ආයෙත් ඉතින් පැවැත්මනේ. ඔය යන්නේ සම්මුතිය ඔන්න වාහන ගන්න ලෝන් දාන් ලීස් දාන් ඔය ගන්න. දැන් දන්නේ දහම බින්දුවක් දැකලා නැහැ කියලා කියනවනේ. ඒක එහෙම නෙවෙයි. තියාගේ පැවැත්මට ලෝන් දාලා හරි මොනව කරලා හරි ණය අරන් හරි ඒ වාහනේ ගන්න එක ඒක නා කෙරේ. ගෙවල් හදනවා. දැන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානක් පච්චේ කෙනෙක් පරිහරණය කරමි. හැබැයි අව ඒක බික්කු මහණ මෙහෙන උපාසක උපාසික අපි හැමෝම මේ දේවල් පරිහරණය කරන. අසනීපයක් වුණාම බෙහෙත් ගන්නවා, ඇඳුම් පැළඳුම් ගන්නවා, තමන්ගේ පැවැත්මට මේ දේවල් කරගෙන ය. හැබැයි මේ ඒකේන අත්තත්වාහි බික්කවේ සම්මපස්ස මානේන අලමේව අප්පමාදේන සම්පාදේතු. අප්පමාදේන මේ තමන් තුල පා මදයේ. මදෙන් කියන්නේ ඇත්ත නොදකීම හරහා මේ මත්වීම ජනිත වෙනකොට රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයේ ධනිත වෙනකොට ඒකේ අප්ප මෙදී නිදහස් වෙනවා. අප්පමාදේන සම්පාදා ඉවත් කරන සංගතිය මතු කර කර පටිය අඳුරගෙන ඒක පාදගෙන ඒකේ අනිච්ච බව දුක්ඛ බව දැකලා සම්පාදා ඉවත් කළ සම්පාදේතු පරත්තං වාහි භික්කවේ සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදේතුන් කියලා තමන්ටත් අනිත් අයටත් ඒ දේ අත්පත් කරගන්න උදව් උපකාර කර තමන් දකින දේ තමන් මාර්ගෝපදේශණයකින් වචනයකින් උදව්වක් උපකාරයක් කරමින් ජීවත් වෙනවා. අන්න එහෙම උපයන්තම් වා භික්කවේ සම්පපස්සානින අලමේව අප්පමාදේන සම්පාදේතුන් කියලා මේ සූත්‍රයේ විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ මේ දස බලය තමන් තුල පණගහගත්ත පුද්ගලයෙක් මෙන්න මේ විදිහට තමන්ගේ චීවර පිණ්ඩපාත ගිලානම් පච්චේ පාවිච්චි කරන ගමන් මේ විදිහට කරගෙන යනවා කියන එකයි. එතකොට දැන් මේකේ මේ පරිවර්තනයේ නම් තියෙන චීවර පිණ්ඩපාත සෙනසුන් ගිලන්පසසා බෙහෙත් පිරිකර වළඳමුද ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප කෙරෙහි මහත්ඵල මහනිසංස වන්නෝය කියලා. අර දැන් සමහර තැන්වල ඉතින් ඒක මේ ඒ ලියපු අය එක එක ආකාරයෙන්
එක එක්කෙනාට හිතන විදිහට සමහර කාරණා වෙනස් කරලා සම්පූර්ණයෙන්ම උඩියටිකුල් කරලා විස්තර විග්‍රහ කරලා තියෙනවා ඡේදවල කියවලා බලන්න. ඔය කෑ ගහන අය එක එක අදහස් ප්‍රකාශ කරන අය මේකක්වත් කියවලා නෙමෙයි ප්‍රකාශ කරන්නේ. කියවලා බලුවනම් තේරෙවි තේරෙවි මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. දැන් අපේ ගිහි පින්වතුන් වුණත් කවුරු හරි කියනනම් ත්‍රිපිටකය වැරදි මෙන්න ධර්ම විකෘති කරනවා කියලා පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න, කියවලා බලන්න. මේවා දැන් තියෙන ඕන කෙනෙකුට මේ බලන්න පුළුවන් pitaka.lk ත්‍රිපිටක.lk වල තියෙනවා. ගිහින් මොබයිල් ඇප් එකක් ඉඳන්ම තියෙනවා. දාගෙන කියවලා බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. උඩ ඔබට මේ ධර්මතාවයේ හොඳට පසක් වෙනවා. ඉතින් පින්වතුනි මේ වෙලාව තුල ඔබට කියපු දේ තුල දැන් පැහැදිලි වෙනවා නේද? මේ දහම ඔබ ඔබට අහගෙන විතරක් මදි. අපි අහපු අය තමයි. ඒ පුරුද්දටයි මේ ආයිත් එන්න. ඉතින් මේ සැරෙත් අහලම විතරක් යනවද? අහා ඉඳලා හරියන්නේ නැහැ. අහපු අය තමයි මේ හැමෝම. අහපු කට්ටියනෝ ආයියා. ආයියාල යන. අහා ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඔබ අහන දේ දැන් මෙතනින් අද පිට වෙලා යයි. ආයි ලබන මාසේ ආයියේ ඔබ ඔබේ ගෙදර ගියාට පස්සේ වගන්තුටදී ඔබේ ඔය පිළියාපිනි ලෝකේ ක්‍රියාත්මක වෙලා දැන් රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවෙ මතු වෙනකොට මේ කියන දහම ගලපුවේ නැත්තම් මේ කිසිවක් වැඩක් නෑ. තේරුණාද? මේ අහපු දේ පුළුවන් තරම් උත්සාහ කරන්න ගලපන්න. ඒ ගලපන්නේ අන්තිමට ප්‍රශ්නය ප්‍රශ්න මතුවේ. ඔය කිව්වට මේක ලේසි වැඩක් නෙවෙයි කියලා තේරෙනවා. දැන් සමහරව ඉන්නවා මේ දහම අහගෙන කරගෙන ඒගොල්ලෝ කියනවා මේ අපිට නම් ඔය එච්චරව හිතන තරම් ඔය රත් වෙනෝ පිච්චෙනෝ මත් වෙනෝ මොනවා කියලාද මන්න මේවා නම් අපිට නැහැ කියලා කියනවා. එහෙම කියන අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒ ප්‍රශ්නයක් කිසිම දෙයක් නැහැ. දැන් ඔය රත් වෙන ඒවා නේ මන් දන්නේ. අපිට නම් ඔහොම ප්‍රශ්න නැහැ කියලා. ඒත් එහෙම නැති අයට ඒ පටි ස්වභාවයේ ප්‍රබලත්වෙකුත් නැහැ. ඒ අය අර මනුස්ස ගති ස්වභාවයේ අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් වැඩි හරියක් කටයුතු කරගෙන එක්කෝ බ්‍රහ්ම ගති ස්වභාවයෙන් කටයුතු කරගෙන තියෙන දෙයක් දීලා ඔය කියන සීල් රකින්න එකක් රැකලා සතෙක් මරන්නේ නැතුව උඹල කඩවත් කන්නේ නැතුව ඔය සාමාන්‍යයෙන් අපි කියන්නේ දැහැමින් සෙමින් කියලා සමුතියේ කියන විදිහට ජීවත් වෙන. හැබැයි ගොල්ලෝ ළඟ අලෝභ දේශ සමුහගති බ්‍රහ්මගති දේවගති ක්‍රියාත්මකයි. අර තිරසංගති ප්‍රේතගති නැති හින්දා තමයි වැඩිපුර පීඩාව නැත්තේ. අර මනුස්සගති දේවගති බ්‍රහ්මගති තමයි වැඩිපුර යන්නේ. ඉතින් ඒගොල්ලන්ට දැවෙන පිච්චෙන ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා එයාට නිවීමක් මිදීමක් ඕනේ නැහැ. ඒගොල්ලෝ හිම යන්නේ. එහෙම යන්නේ ධර්මතාවය. ඇයි ඒ අයට පුණ්‍ය ශක්තිය තව කරපු පින්වල සැප විපාක තියෙන්න පුළුවන් ඉස්සරහට තව විපාක දෙයි. තව ඉස්සරහට තව යන්න හේතු හැදිලා තියෙන අය කොහොමත් මේ පාරට හැරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දැන් අපි දැන් මේ මම මේ කියන වචන ටික ඇහුවොත් සමහරු මම දැකලා තිනු ඔය අදාලා තිනු ඔය කියන පිච්චීම රත් වීම අපිට නැහැ කියලා. නැති අය ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ගින්නක් නැත්තම් නිවීමක් ඕනේ නැහැ. නිබ්බාන සුවයක් ඕනේ නැහැ. බාන් තුන දැකලා නැත්තම් නිදහස් වෙන්නත් බෑ. එහෙමයි ඒ විදිහට ජීවත් වෙද්දී. ඒගොල්ලන් අපිට වෙනස් කරන්නත් බෑ. හැබැයි අවංකවම අර කිව්වා වගේ ලේමසිරනහර වලින් මේ තියෙන රත් වීම කාමං කියන එක දැකපුවයි. කාමං කියන්නේ මේ කාම අපි සමුතිය කියන කාම නෙවෙයි. ඔබට රස පෙරේතකමක් ආවත්, ක්‍රෝධයක් ආවත්, වෛරයක් ආවත්, ඊර්ෂ්‍යාවක් ආවත්, බුද්ධියෙන් මත් උනත්, කුලයෙන් මත් උනත් ඒක කාමං තමයි. පැහැදිලිනේ. අන්නේ කාම ස්වභාවයට ආපු කෙනෙකුට ඒකේ පීඩාවක් දැනෙනකොට නිදහස් වෙන්න පාර හොයන. ඒ හොයන කෙනාට මේ පරිශනාගාරයේ විවෘතයි. හැබැයි පරිශනාගාරයේ විවෘතයි කියලා හැමදාම මේ දේ අහා ඉඳලා වැඩක් නැහැ. ඔබ භාවිතා කළා, ඔබ ගලපලා අඩුම ගානේ. ඒ වගේම කියන්න ඕනේ පින්වතුනි, ඔබ සසරේ යන්නේ මහා පටි ගොඩක් හින්දා නෙමෙයි. ඔබ සර්ව සාධාරණීකරණය කර ලෑස්තු ගත කරා සත්තු දැන් ඉරිෂියා ගන්න හොඳ නෑ, කුහක්කම් කරන්න හොඳ නෑ, තරහ ගන්න හොඳ නෑ, වෛර කරන්න හොඳ නෑ, දැඩි ලෝභයේ හොඳ නෑ, ආසාව හොඳ නෑ අතහරි. ඔබ සර්ව සාධාරණීකරණය කරලා හැමෝටම ලිස්ට් එකක් හැදුවා. එතකොට මිනිස්සු එනම් මන් තරහ ගන්න නැතුව ඉන්නු, ඉරිෂියා කරන්න නැතුව ඉන්නු, කුහක්කම් කරන්න නැතුව ඉන්නු, ලෝභකම් කරන්න නැතුව ඉන්න ඕනේ කියලා හදාගත්ත මිසක
ඒ සර්ව සාධාරණීකරණය කරගෙන අපිත් ඒවා මේවා කරනවා මේවා කරන්නේ නැහැ කියන එක වැඩක් නැහැ. මොකද ඔබ සසරේ ධාවනීය වෙන්නේ ඔබට අනන්‍ය වෙච්ච කටියක් නිසා. ඒකයි හොයාගන්න ඕනේ. මම ඒක නිවි කතාවේ මුනිදි ගත්තේ අර මට කාන්තාවක් මුණ ගැහිලා කිව්වා කියලා. එයා හරිම හොඳයි. එයාගේ යාළුවත් කියන එයා හරිම හොඳ කෙනෙක්. ඇයි එයාට මේ සිතිවිලි? එයාට තියෙනවා විශේෂ වූ අර තද දැඩි ආසාවක් තියෙන ඉෂ්ට සිද්ධ කරගන්න. දැන් මම ඒ ලේඩි එක කතා කරාම කොහේ යාට ඔය තියෙන තද ආසාව පොඩි කාලේ නම් තියෙන එකක් නේද? හොඳට සෝදිසිත් කළ බලන ඔය වගේ එකක් වඩ පොඩි කාලේ නම් එන්නේ නැති අනිවාර්යයි. හොඳට බැලුවහම පොඩි කාලේ නම් කාලය තිස්සේ ටීච් එකක්. දැන් ඒක සම්මුති ලෝකයේ විස්ත කරගන්න බෑ. එහෙම වුණොත් ලොකු ගැටලු රාශියකට සම්මුතියේ වෙනවා. පවුල් ප්‍රශ්න ඒ වගේ ඇති වෙනවා. එතකොට එහෙම කෙනෙක් කොහොමද කොහොම ප්‍රශ්නයක් විසඳගන්නේ? එතකොට අපිට ටිකක් අමාරුයි. එතකොට දැන් හැබැයි යාට මනෝමය විදිහට මට මේ දේ ලැබුණොත් මෙහෙම වුණොත් දැන් මේ පීඩාව එක්ක මට මේ ස්වභාවය මොකක්ද කියලා මනෝමය විදිහට හිතලා අපිට දැන් පුළුවන් කෑමක් තියෙනවා ඒ කෑම මේ වගේ රහක් ඇති. දැන් මේක කෑදේ. එහෙම දැන් ඒක රහක් මේ වගේ ඇති. ඒ රහක් Taman ආසම කරන ඒහා සමාන රහක් විඳපු දෙයක් තියෙනවනේ. ඔය හිතමු අයිස්ක්‍රීම් කියන එකක් පස්සේ හඹාගෙන යන ගියාට මේ අයිස්ක්‍රීම් එකට නෙවෙයි හඹයන්නේ අතුරේ තියෙන ස්වභාවයක්නේ. එතකොට එයාට අයිස්ක්‍රීම් එකක් කවදාවත් දැන් කන්න හම්බෙන්නේ නැහැ. හැබැයි පුදුම ආසාව අයිස්ක්‍රීම් එකක් කන්නේ. ඒ පුදුම ආසාව තියෙන අයිස්ක්‍රීම් එක කන්න නෙවෙයි ඒකට තියෙන ගති ලක්ෂණ ටිකකට මේ අතුරේ තියෙන්නේ. දැන් අඩුම ගානියට අයිස්ක්‍රීම් එකක් නැත්තම් චොක්ලට් එකක් හරි හැමනේ ඒකටත් කැමති නම් පොඩ්ඩක් හරි පුළුවන් නේ මං චොක්ලට් උත් කාලා තියෙන. ඕකත් මම ආස දෙයක්. හැබැයි උතනත් උනේ මෙන්න මෙහෙමයි කියලා අර නිච්ච සුඛාත් අඳුරගෙන වෙන හැකින් හරි අර පටිය ටිකක් හරි ගලව ගන්න පුළුවන් වුණොත් සමහර දේවල් අපිට තියෙනවා අත්දකින්න බෑ. දැන් මං කියනවනේ ගින්න තුලමයි නිවීම තියෙන. ඒ නිසා පොඩ්ඩක් ඉඳ දෙන්න කියලා දැන් මගෙන් අහනවා. ආ හොඳයි එහෙනම් මම දැන් පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් දැන් කෙනෙක් අහනවා. මට දැන් වෙන කෙනෙකුට හිත ගියා කියලා ඔයි කියන්නේ ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න කියලාද? මම මේ කියන ඒවා සමහරව අනිත් පැත්තට අරගෙන මගෙන් අහනවා ප්‍රශ්න. එතකොට කියනවා මට කේන්තියක් ආවා. ඒ කියන්නේ අනිත් කෙනෙකුට ගහන්න කියලා ගහන්න කියලාද? එහෙම කියන එක නෙමෙයි. දැන් ඔබට කේන්තියක් ආවහම කේන්තිය ඉපදෙනවා. හැබැයි ඔබ කෙනෙකුට ගහන්න ගියොත්, පහර දෙන්න ගියොත්, එයාට අපහාස කරොත්, බැන්නොත් අජත්ත ගැටේ බහිද්ද ගැටේ දෙකම හැදෙනවා. අන්තෝජට බහිජත ඇතුලේ තරහ ගතිය, ඊර්ෂ්‍යා ගතිය, කුහක ගතිය හැදුන බාහිර පුද්ගලෙක් ඉත්තමනාපකමක් ඇති කරගත්තා. එතකොට ටිකක් දෙකම දැන් කැපෙන්නේ නැහැ. දැන් අතන කාමුකව කාට හරි එමගේ හැඟීමක් ආව තමන් පවුල් ජීවිතයක් ගත කරන අතර. එහෙමයි කියලා තියෙන පවුලක් මේ විනක්කගෙන එහෙම කරන්න බෑ. එතකොට ඒ පවුල් අතර තියෙන ප්‍රශ්න ඇති වෙනවා. අර එක එක වෙන අපි කියන බහිත්ත ගැටේට අදාළ අවඩ අසාධාරණ ගම් ටිකක් සිද්ධ වෙනවා. ඒ අවඩා සාධාරණකම් ටික සිද්ධ වෙන නිසා බාහිරව අපිට පුළුවන් ඒක මනෝමය විදිහට අපේ ස්වභාවයනේ අපි මතු කරගන්න ඕනේ. මනෝමය විදිහේ ස්වභාවය මතු කරගෙන අනිච්ච දුක්ඛන්ත දැක්කනම් ওই පැටි ස්වභාවය ගැලවිලා යනවා. පැහැදිලි නේද මම මේ කියපු දේ? මොකද උතනත් කට්ටිය හිර වෙලා ඉන්නවා. දැන් සමහරු මේ කියන එකත් අර තමන්ට වාසිපැත්තෙන් අරන් එළියට යනවනේ. ආ අන්න කන්න කිව්වා අන්න බොණ්ඩ කිව්වා කියලා අරගෙන යනවා. එතකොට ඒක කරගන්න බැරි තැනක වුණත් එහෙම කරන්න යන්න පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ අර විදිහට ඒක ටිකක් අමාරුයි. ඒක ටිකක් අමාරුයි. ඒකයි තියෙන ස්වභාවය. එතකොට තමන් හොඳට සෝදිසි කර බලන්න මේ මොකක්ද මේ ඇති වෙන විදිහ කියලා. ඒ විදිහට තමන් තුළ පණ ගන්න තමන්ගේ සංගති ලෝකයේ ගති ලක්ෂණ ටික මේ පින්වතුන්ටත් වහා වහා තමන්ව රිදවන, පිච්චෙන, තවන, දවන මේ සංසාරයකට බද්ධ කරන කෙලෙස් පටි ටික ඔබ සියලු දෙනාටමත් වහා වහා අත්දැකගෙන මේ කෙලෙස් පටි වලින් මිදී නිදහස් වෙලා මේ ඡාතියේම උතුම් වූ නිපාන සුවයෙන් නිවි සැනසෙන්නටම මේ දේශනාව උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා දිට්ඨාන කරා.